එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි. අද දවසේ මේ නිවන් මග වඩන්න ගියාම නිවන් දැකපු කෙනමයි මේ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම තියෙන්නේ. නිවන් දැකපු කෙනෙකුට නිවන් මග වඩන්න ගියාම එවත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩාගෙන යන්න ගියාම ආර්ය අෂ්ටාංගික මාර්ගයද අපි ගිය සතිය ගොඩක් සාකච්ඡා කරගත්තා. මොකද මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන්නේ තථාගතයන් වහන්සේ මේ මරුන් සහිත බමුන් සහිත සම්මුන් බමුණන් සහිත මේ තුන් ලෝකේ කිසිවෙකුටත් අවබෝධ කර ගැනීමට නොහැකි වූ ඒ ලෝතුරා බුදුරයකට විතරක් තමන්ගේ ඥාණයෙන් අවබෝධ කරගත හැකි යමක් අවබෝධ කරගෙන ඒක අපිට දේශනා කර තියෙනවා අපිට අවබෝධ කරගන්න. හැබැයි අපිට වෙන්නේ මේක අවබෝධ කරගන්න තථාගතයන් වහන්සේගෙන් හෝ උන්වහන්සේගෙන් අහගත කෙනකින් අහගන්න. එතකොට මෙන්න මේ වගේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අහලා මේක විශේෂත්වය තමයි පෙර නොවැසුිරු ධර්මයක්. අපි මේ උදේ ඉඳලා රැය වෙනකන් දින නිරන්තරයෙන් පැය 24 කොහෙද දුවන්න කියන එක මේ ආසාද පස්සේ කියන එක තෝරගත්තට පස්සේ ආසාදයක් පස්සෙන් යන ගිහිල්ලා ඒ ආසාද විඳින විඳ යන ගිහිල්ලා ඒ උපාදාන කරන බැඳිලා යන ගියාම ඒකේ කෙලවර ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් තමයි කෙලවර වෙන්නේ කොහොමද කොහොම. ඉතින් සමහර වෙලාවට මේ මොහොතක සැපදීදී ආශ්‍රාද දෙනවා වගේ පේන්න පුළුවන් පොඩි වෙලාවකට. නමුත් ඒ මොහොතේ ලැබෙන ආස්වාදය බොහොම සියුම් වර්තමාන මොහොතරම් බැලුවොත් එහෙම ඒ වර්තමාන මොහොතෙත් ඒ ආස්වාදය කියන එක සංකල්පිත රාගයන්ගේ මනෝමූලික නිර්මිතයක්. හැබැයි එහෙම අර මිරිකුවක් වගේ එහෙම එකක් නැති නෑ. එහෙම එකක් නැත්තම් මේ ලෝක සත්‍යය මේ ලෝක පහ දුවන්නේ නෑ. ඒතර මෙන්න මේ මිතෙක් කරක් අධික වේගයෙන් මේ ආස්වාද පස්සේ දූප සත්‍යයට දැන් මේකෙ මිදෙන්න ඕන. මම පුංචි උදාහරණයක් ගන්නම්. වාහනයක් තියෙනවා පැයට කිලෝමීටර් 100 වේගෙන් යනවා. දැන් මේක නවත්තන්න ඕන. පැයට කිලෝමීටර් 100 වේගයෙන් යන වාහනේ නතර කරන ගියාට පස්සේ එක සැරේට බ්‍රේක් ගැහුවොත් එකතන නතර වෙන්න මේ වාහනේ කුඩු පටන් ගන්න යන ගන්නවා. මෙහෙම නතර කරන ගමන් ලෝකේ පැවැත්මද කොහොමත් නැහැ. මේ නිවන් මඟ කියන ලෝකෙට අයිති එකක්. ඒක ලෝකෝත්තරයක නෙමෙයි ලෝකෙට අයිති එකක්. ආර්ය අෂ්ටාංගික මාර්ගේ ලෝකෙට අයිති එකක්. ඒක සංකතයක්. ඒක ලෝකෙට අයිති එකක්. හැබැයි ඒකෙන් ලැබෙනව ඵලය තමයි නිවන කියන්නේ. ඒතර මෙන්න මේ පැයට කිලෝමීටර් 100 වේගයෙන් යන මේ වාහනේ නවත්ත ගන්න ඕන. මෙන්න මේ නවත්ත ගැනීම සඳහා මොකද ගන්න තියෙන්නේ? අපිට බ්‍රේක් ගන්න තියෙනවා. මෙන්න මේ බ්‍රේක් ගන්න තමයි මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වෙනකොට තේරෙනවා. දැන් මේ ගමන ගිහිල්ලා වැඩක් නැහැ. මේක බ්‍රේක් ගන්න නවත්ත ගන්න ඕන. එහෙනම් මේ නවත්ත ගන්න කියලා මොකද්ද මෙච්චර කරක් කරේ? මේ වාහනේට අපි ඇක්සලරේටර් පාගගෙන හිටියේ. ගෑස් දීලා ඇක්සලරේටර් පාගගෙන හිටියා. අන්නේ ඇක්සලරේටර් යත ඇල්ලලා එකක් තමයි ඇක්සලරේටර් අතහැලා හිටියත් ටික දුර ගියට පස්සේ කොයි හැරෙම හොතම එක නතර වෙනවා. එහෙම නැත්නම් අපිට කරන් තියෙනවා බ්‍රේක් පාගගමල ඉක්ම නවත්ත ගන්න. මෙන්න මේ බ්‍රේක් පාගගල ඉක්ම නතර කරගන්න සඳහා තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ දැනගත්තා වූ උතුම් චතුරාර්ය ධර්මය මේ සියලු ආස්වාදයේ මනෝමූලික සංකල්පය ගන්න දෙයක් නැහැ. බල්ලෝ යටහපන වගේ හරියට පළඟටි ඇවිල්ලා පළඟටි කෙන්නේ ගින්දැල්ලකට ඇවිල්ලා ඒ පළඟටි ගින්දැල්ලට එන්නේ හරි සුවයක් බලාපොරොත්තු වෙයි. හැබැයි බැලුවම වටේ පිටේ ඉන්න ඉතුරු පළඟටිව මැරිලා වැටලා පිච්චිලා තියෙනවා. සමහරට උන් දකින්නත් පුළුවන්. අවබෝධ වෙන්නත් පුළුවන්. හැබැයි ඒතර ගින්නට පයින්නවා. හැබැයි ගින්නට පැනලා සෝයා බලාපොරොත්තු ගින්න පැන්නට අවසානයේ පිච්චිලා මැරෙන්නේ නැහැ උනේ. ඉතින් මෙන්න මේ වගේ නොඑක් නොඑක් උපමා උදාහරණ විසර කරන්න පුළුවන්. බිනිගෝක් වගේ මාස් කට්ටක් වගේ කොහොම හරි ආසාදයන්ගේ මිදෙන මාර්ගයට ආසාදයේ ආදීනේ වෙච්ච මේ අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය විපනාව ධම ස්වභාවය මේ ආසාදයේ gaduwak වගේ ඉදියක් වගේ රෝගයක් වගේ මේ වගේ නොයෙක් නොයෙක් උපමානෙ පෙළලා තියෙන මේ ආසාදය අසාරභාවය තෝරගන්න ඕන කොහොම හරි. දැන් මේ ආසාදයේ අසාරත්වය තෝරගත්තාම තියෙනවන්න අදහසක් කියලා නම් අසාරේ මිදෙන්න ඕන. ඊළඟට තමයි මිදෙන්න මඟ තියෙනවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවෙන මඟ වටනකොට ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත්ති චාර ශ්‍රාවකයා අන්න තිරිහාට ඔහුට වැඩෙන ගන්න ලෝකෝත්තර සිත්. මෙන්න මේවට කියන ලෝකෝත්තර කුසල සිත්. කුසල් කියන්නේ මොකක්ද? දැවුවාම දිව්‍ය කෝෂ මනසක සකල විද කර්ම කෝෂන උපත්මුට හේතුන අවිද්‍යා තෘෂ්ණා පහණයක් නැත්තම් කුසලයක් කියුන් ලැබේ. අන කුසල මාර්ගය. ඉතින් කුසල මාර්ගයේ තියෙන කුසල මාර්ග දෙකක් තියෙනවා. එකක් ලෞකික කුසල මාර්ගය අන්න එක ලෝකෝත්තර කුසල මාර්ගය. මොකද්ද මේ ලෞකික කුසල මාර්ගය? මොකද ලෝකෝත්තර කුසල මාර්ගය කියන කල කාරණා දෙක තෝරගන්න ඕන. මොකද්ද මේ ලෞකික කුසල මාර්ගය කියන්නේ? ඔය දම්පැන් පූජා කරලා පින්දහම් කරන යන ඒක වේදා රූපාවචර සහ අරූපාවචර ලෞකික දැහැන් වඩන ක්‍රමයට කියනවා අන ලෞකික කුසල මාර්ගය. හැබැයි අපි මේ ආර්ය සාසනේ වඩන්නේ ලෝකෝත්තර කුසල මාර්ගය. මෙන්න මේ ලෝකෝත්තර කුසල මාර්ගය වඩන්න ගියාට පස්සේ
මෙන්න ලෝකෝත්තර කුසල මාර්ගයේ මූලික ආරම්භය පටන් ගන්න ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන්. මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් පටන් ගත්ත ආර්ය ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි වැඩි වැඩියට මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියත් සමගම උඩ සම්මා සංකප්පත් තියෙනවා. මොකද සම්මා සංකප්ප කියන්නේ මේ කාමෙන් නික්මිය යුතුයි. ව්‍යාපාදේවත් ද්වේෂයෙන් තරහින් මිදෙන්න ඕන. ඉතින් ඔයකට නොඑක් මේ වචන තියෙනවා. දේශය, පටිගය, වෛරය, ඊරිසියාව, කෝධය, උපනාහය නොඑක් නොඑක් වචන තියෙනවා. කොහෙන් හරි අපිට ඕකට තවත් දේශී අද දවසේ තියෙන එකක් තමයි නෙගටිව් තෝට් කියලා ගත්තනවා. පොසිටිව් නෙගටිව් තෝට් දෙකක් තියෙනවා. නෙගටිව් කියලා ගන්නවා දේශයට. පොසිටිව් කියලා ගත්තනම් හරි රාගයෙන් පැත්තේ යනකට. මෙන්න මේ දෙකෙන් මිදෙන්න අපි මොකද්ද කළ යුත්තේ කියන කාරණා පිළිබඳ සංකල්පන නැගෙනවා. නෙක්ඛම් සංකල්ප, අවියාපද, අවිහිංසාක තෙන් මිදෙන්න, හිංගි හිංසා කරන්න දෙන්නේ නැහැ, කරදර බාධක කරන්න දෙන්නේ නැහැ. නොඑක් නොඑක් වර්ගයේ තාඩන බීන ඒ තියෙන දේවල් හිංගි හිංසා කරදර බාධක යපලු උපද්දව කරන්න හොඳ නැහැ කියලා අන්නේ සත්‍යයක් කියන්නේ මොකද ඒකට හේතුව තමයි එහෙම කළ අපිට ගන්න දෙයක් නැති නිසා. අපිට ගන්න දෙයක් නැහැ. මේ ලෝකේ සාරයක් නැහැ, ගන්න දෙයක් නැහැ, වටිනා දෙයක් නැති නිසා අන්නේ බෞද්ධතු ආර්ය ශ්‍රාවකයන් මෙතන මිදෙන්න ඕන. මෙන්න මෙතෙන්දී ඔහු නැගෙන ගන්නවා එක්කම අව්‍යාපාද අවිහිංසාක සංකල්පන නැගෙන ගන්නවා. එක්කම සංකල්පන අවිහිංසා අව්‍යාපාදවත් කාමයෙන් මිදෙන සංකල්පන නැගෙන ගන්නවා. මෙන්න මේ මාර්ග වඩන්න ගියාම දැන් ඊළඟට තියෙනවා අපිට සම්මා කම්මන්ත ආජීව වාචා සති සමාධි කියලා සම්මා සමාධිය දක්වා සතර දහයන් දක්වා මාර්ග වඩන්න ගියාම මේ වාහනේ දැන් නවත්ත ගන්න යනවා වේගය වැඩි. දැන් මේක නවත්ත ගන්න බ්‍රේක් ගන්න ඕන. මෙන්න මේ මාර්ග වඩන්න ගියාම තමයි අපිට අවසාන සතර සතිපට්ඨානේ වඩලා අපි කලින් ඉස්සර කර තින ඕනතන සම්මා සමාධිය කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨානේ කෙලවර. සතර සතිපට්ඨානේ මුල තමයි ඔය යනකොට එනකොට කනකොට බොනකොට කැසිකිලි කැසිකිලි යනකොට සියලුම අපේ සතර ඉරියව්වන් පවත්තද්දී අපි බලන්න ඕන මේ කරන වැඩේ විශේෂයෙන්ම දේශය සඳහා කරන වැඩක්ද, රාග දේශ මොහ සඳහා කරන වැඩක්ද කියලා බලලා මනසින් ඉඳලා එයින් එයින් අර මහා දේශ කොටස් වලින් මිදිලා දැන් අපිට ලැබෙලා තියෙන අවසානයේ සම්මා සමාධිය ආර්ය ලෝකෝත්තර දැහැන් වැඩීම. මෙන්න මේ ලෝකෝත්තර දැහැන් වන්න මොහොතක තමයි කියන කොට කුසල සිත්යන් හට ගන්න ගන්නෙ. ලෝකෝත්තර කුසල සිත්යන්. දැන් අපි ඒක දැන් මෙතන ප්‍රශ්නේ උනේ පෞගේ කාලේ මේ ධර්මය බොහොම හොඳට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒමක වඩන් යද්දී ඒවා එහෙම වෙන්න ඕන බුද්ධ සාසනය ඔහොම තමයි. නොඑක් නොඑක් මේ අපිත් එක්ක මේ බණ භාවනා කර පිස් විසින්ම නොඑක් නොඑක් මති මතාන්තර ගෙනාවාම ඒවා සමහර ඒවා දැන් මොකද අපි අද වෙනට පුරුදු වෙලා තියෙනවා මේක ත්‍රිපිටක ධර්මයේ අරගෙන පොඩක් විශ්ලේෂණය කරලා තෝරගන්න. ඉතින් මෙතෙන්දී ඇච්ච මේ අද විස්තර කරන්න හේතුනේ දැහැන් වඩනකොට කතා කරන්න බෑ කියන කාරණාව අද වෙනකොට ප්‍රශ්නයක් වෙලා තියෙන කට්ටියක් ඉන්න. මොකද මේ දැහැන් ආර්ය දැහැන අනාර්ය දැහැන් දෙකම හොයාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක වෙලා තියෙන සම්මාදිට්ඨිය නැති වුණාට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ සම්මාදිට්ඨිය ඇති කරාට මේ සතර දැහැන් වැඩිච්ච එකට මේක ඇත්තටම ප්‍රශ්නයක් නෑ. නමුත් මේ සතර දහයන් වැඩලා මේ මග වැඩලා අවබෝධයේ තීර කටිර ප්‍රශ්නයක් නෑ. නමුත් මේ අද සාකච්ඡාව කරන ඇත්තටම ඔබලාගේ මේ වගේම ප්‍රශ්න අහනවා පිරිස යහපුවාම ඒ පිරිසට උත්තරයක් විදිහට මේ කරන්න දෙක මොකද්ද මේ කියන කාරණාව පැහැදිලිව තෝරා ගන්න. මෙතෙන්දී අපි තෝරා ගන්න ඕන කාරණාවක් තියෙනවා. මේ සම්මා සමාධිය වඩන ගියාට පස්සේ අපිට නිකම් තේින එකක් තමයි අර පැයට කිලෝම 100 වේගින් එපු වාහනේ බ්‍රේක් ගහනකොට එක සැරේටම නවතින්නේ නැති බව තේරෙනවා. මේක අනුපූර්ව තමයි එන්නේ අඩුවෙලා අඩුලා කියලා තමයි නතර වෙලා අවසානයේ මොහොතක නවතිනවා. ඒතර මෙන්න මේ සඳහා වැඩි යුතු මාර්ගයේදී භාවනා කර දැහැන්වන්න කතා කරන පුළුවන් දෙයක්. දැන් අපි විශ්සර කරලා සතර දැහැන් දක්වා මේක වඩාගෙන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද සතර දැහැනේ දැහැනේදී අපි නිකන් අපි ත්‍රිපිටකේ නැතුව කතා කරොත් එහෙම සතර වෙලේ දැහැන් දක්වා දැහැන් වැඩි කරන යනකොට ඒ දැහැන් හතරේදී ගියාට පස්සේ අවිද්‍යාව නැහැ. හැබැයි අවිද්‍යාව නැති සතර දැහැනක් තියෙනවා සතර ඉරියව්ව පවත්තන්න. මොකද සතර ඉරියව් කියන්නේ ඇවිදින්න පුළුවන් හිතගෙන ඉන්න පුළුවන් වාඩිලා ඉන්න පුළුවන් සැතපිලා ඉන්න පුළුවන්. මෙන්න මේ සතර ඉරියව්වේ සතර දැහැන් වඩන්න පුළුවන් නම් චතුර්ථ ධානය ඇවිදින්නත් පුළුවන් නම් චතුර්ථ ධානය නම් කතා කරන්න බෑ කියලා වැරදි අර්ථකථනයක් දුන්නාම ඊළඟට අපිට ප්‍රශ්නයක් එනවා. මේ කවුරු කෙනෙක් වත් සතර දැහැන් ඉදලා මේ කරගෙන ධර්මයේ අධර්මයේ තෝරගන්න අපි. ධර්මයේ කියන්නේ ලෝකේ ධර්ණ එකක්, අධර්මයේ කියන්නේ ලෝකේ නොධර්ණ එකක්. දැන් දැහැන් සම්වදිනකොට එක එක දෙක තුන හතර දැහැන් සම්බන්ධනකොට
කතා කරගන්න බැහැ කියලා අපි දැරුවොත් එහෙම බැරිලාව. දැහැනේදී. මෙතින් තවත් තෝරනවා දැහැන් තහ දැහැන් සමාපatti. මේ දැහැනේදී කතා කරන්න බැහැ කියලා තෝරගත්තොත් Tamanට බැලලා දැහැනේදී කතා කරන්න පුළුවන් වොත් Taman ගන්නවා එහෙනම් මේක දැහැනක් නෙමෙයි කියලා ගන්නවා. ඔන්නත පොඩි වැරද්දක් කරගන්න ඊළඟට ඊළඟට ප්‍රශ්නයක් කරනවා කෝ ආරේ දැහැන්. දැන්කම විලිංගටන් ප්‍රෝග්‍රෑම් එකේදී පෙන්නවා අශ්වගුණ දැහැන් සහ අජානීය දැහැන් වර්ණකමේ විලිංගටන් ප්‍රෝග්‍රෑම් එකේදී පෙන්වන එක බලන්න. අශගුණ දැහන් සහ අජානීය දැහන් වෙන් කරගන්න එක මේ සඳ සූත්‍රයේ ඇසුරේ. ඒක පැහැදිලිව විස්තර කරලා තියෙනවා ඒ කොහොමද තෝරගන්න කියලා. ඒතං සන්තං ඒතං පණිතං යද්දන් සබ්බ සංකාර සමත අරගෙන ඒ කර්මස්ථාන අරගෙන යමෙක් දැහන් වඩන එක ලෝකෙට අයිති නැති ලෝකෝත්තර වෙච්ච අජානීය දැහනක්. නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ ලෝකේ අයිති ලෝක අරමුණු අරගෙන යම්කිසි දැහනක් වඩනන් ඒක අශගුණ දැහනක්. ඒතර මෙන්න මේ දෙක තමයි වෙනස තියෙන්නේ. ලෝකේ සතර මහා භූතයන් හැදිච්ච මේ පංචේන්ද්‍රයට ගෝචරෙන් දේවල් අරගෙන දැහැන් උඩා ගන්න පුළුවන්. අන්න ඒවට කියනවා අශ්වගුණ දැහැන් කියලා. ලෝකෙන් ඒතද නිවනල්ලා දැහැනක් වඩා ගත්තොත් ඒතං සන්තං ඒතං පණිතං කියන කර්මස් තැනගෙන එකට කියනවා ලෝකෝත්තර දැහැන් හේවත්. ඒක ලෝකෝත්තර දැහැන් කියන වචනේ දැන් කපුටින් පෙන්නන්නම්. ලෝකෝත්තර ධානය හේවත් අජානීය දැහැන්. ඉතින් මෙන්න මේ කාරණු කාරණා ටික තෝරගන්න ඕන. මෙතන බැරිලවත් එහෙමක් දැරුවොත් එහෙම දැහැන දැහැන්ද කතා කරන්න බෑ කියලා. හැබැයි මේ කතාව ධාන ගැන ධ්‍යාන සමාපත්තිය වෙන කතා කරන්න බෑ. පළවෙනි ධ්‍යාන සමාපත්තිය, දෙවෙනි ධ්‍යාන සමාපත්තිය, තුන්වෙනි ධ්‍යාන සමාපත්තිය, හතරවෙනි ධ්‍යාන සමාපත්තිය වලදී කතා කරන්න බෑ. මොකද ධ්‍යාන සමාපත්තිය කියලා කියන්නේ මනෝ මන මනයි ධම්මයි විතරමයි ක්‍රියාත්මක වෙන්නේ. පංචද්වාරේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පංචද්වාරේ ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා අන්නේ එයාට කතා කරන්න බෑ තමයි. හතර ධ්‍යාන සමාපත්තිය වලදී කතා කරන්න බෑ. ඉතින් අපි බලමු දැන් මේ ලෝකෝත්තර ධ්‍යාන වඩනකොට ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සමාධිය වඩාගෙන යනකොට ආර්ය ප්‍රථම ධ්‍යාන ද්විතීක ධ්‍යාන තෘතීක ධ්‍යාන චතුර්ථ ධ්‍යාන වඩා යනකොට ඒ වායේ තියෙනා වූ ලක්ෂණ තියෙන ඉස්සර කරපුවා දැන් තියෙන ත්‍රිපිටකයේ ඇතුලේ දැන් එකක් තමයි එක්කෝ මේක වඩලා තෝර ගන්න ඕන. තමන් මේක වඩලා ඒ වඩපු ධර්මයේ තුලින් ඒක තෝර ගන්න ඕන. එහෙම නැත්නම් අපිට මේක ත්‍රිපිටක අද තවත් මේ ප්‍රශ්නයක් කරලා තියෙනවා. මේ ධ්‍යාන කියන හොඳට මතක තියාගන්න ඕන. අපි මේ කටපාඩම් කර ගන්න එකක් එහෙම නෙමෙයි. දැන් ත්‍රිපිටකයේ තියෙන මේ ධ්‍යාන ලක්ෂණ ටික කටපාඩම් කරලා මතක තියාගත්තට වැඩක් නැහැ. මල්ලි මට මේ මේක තියෙන වින්ඩෝස් ටිකක් තියෙනවා. මේ කට්ටිය පේන වින්ඩෝ ටික අයින් කරගත්තらන් හරි මට මේක විතරක් දුන්න නැති හෝස් කරනක උද්දන්නේ අපේ හැමදෙරනේ. ඔක මේ පල්ලෙහාට ඇදලා දාන්න පුළුවන්. මේ ඩ්‍රැග් කරත හැකි අපේ පල්ලෙහාට දාන්න පුළුවන් යන්න දාන්න ඒක මේක අයින් කරා නම් හරි මම සම්පූර්ණව හරි 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 හොඳයි එනවනේ. මේකද කරන ලෝකෝත්තර සතර දැහැනේම සම්මා වාචා ඇද්ද? මේක තමයි ප්‍රශ්නේ අවසානේ. මේක වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ මතයත් එක්ක මිනිස්සුන්ට මේ දමන වටන දැහැන ගැන යම් කිසි කුකුසක් හට ගන්න ගන්නවා. මොකද මේ ලෝකෝත්තර කුසලයේ කියන්නේ මෙන්න මේක ධම්ම සංගණි ප්‍රකරණේ 127 වෙනි පිටියේ ඉඳලා මේක තියෙනවා. මේ ඉස්සෙල්ලාම මේක මම චුට්ටක් විස්තර කරලා දෙන්න. මේ ත්‍රිපිටකයේ මේ විස්තර කරලා තියෙන්නේ කොහොමද කියලා. දැන් මෙන්න මේක ගත්තට පස්සේ මේ ධම්මසංගණි ප්‍රකරණේ විස්තර කරලා තියෙන්නේ මෙහෙමයි. මෙන්න මෙතන තියෙන මේ නිල් පාට ඉදි ගහලා තියෙනවා. දැන් මේ මේ උඩින් තියෙනවා මේ දැහැනේ ලක්ෂ්‍ය දැහැන ගැන විස්තර කරනවා. මේ දැහැන ගැන විස්තර කරලා ඉතින් එහාට යටින් තියෙනවා නිල් පාට ඉදි ටිකක් ගහන තියෙනවා. එතකොට මෙන්න නිල් පාට ඉදි ටික ගහපු ටික දිගට විස්තර කරලා ඒ ප්‍රථම ධානයේ තියෙන අංග ටික විස්තර කරනවා. මොනවද මේ ප්‍රථම ධානයේ අංග? මේ ප්‍රථම ධානයේ තියෙන අංග ටික ඔක්කොම විස්තර කරලා මෙන්න මේ විස්තරේ විස්තර කරලා තියෙන මෙතන විතරයි. ඊට පස්සේ මින් එහාට මේක අරන් යනකොට ඊට පස්සේ අපි දෙවෙනි දැහෙන, තුන්වෙනි දැහෙන, හතරවෙනි දැහෙනකොට මේක ආයේ මේ පද ටික ආයෙ විස්තර කරන්න ඕනේ නැහැ. මේක විස්තර කරන පෙර පරිදි කියලා. මතකද අපි ඉස්කෝලේ යන කාලේ අර උඩින් ඉඳලා මේ කමා දෙකක් දාලා පෙර පරිදි කියලා යන උඩ එක යට ගන්නවා කියලා. අන්න ඒක දාලා තියෙනවා මේ ත්‍රිපිටකේ පෙයන්න දාලා. ඒතර ඒක හොයාගන්න අපි චිත්‍රර කියවල බලමු. ලෝකෝත්තර චිත්තකාණ්ඩය මේක කියව ගන්න ඕන. මේක තියෙන ලෞකික චිත්තකාණ්ඩය ලෝකෝත්තරය දෙකක් තියෙනවා. ලෞකික කුසලය ලෝකෝත්තර කුසලය. කතමේ ධම්ම කුසලා යස්මින් සමේ ලෝකෝත්තර ධානා භාවේති. මේ ලෝකෝත්තර ධාන භාවනා කරන භාවිතා කරන වෙලාවේ නේනානික අපචේගාමි. අපචේගාමි කියන්නේ නිවන් පැත්තට බර වූ. අපචේගාමි පචගාමි කියන්නේ ලෝකෙට ඒවා. පචොලි මිදෙන අපචේ.
ඒක ලෝකේ බොරුවේ මිදෙනවා. දිට්ඨගතානම් පහනාය ප්‍රථම භූමිය පතිත්තා. මේ ප්‍රථම භූමියේ සෝතාපන වලට පත් වීමට විවිච්ච කාමේහි මෙන්න මෙතන පෙර තියෙන විවිච්ච අකුසලේහි ධම්මේහි ඒති ගන්න එතෙන්ට ගන්න ඕන. ප්‍රථම ඥානං උපසම්පජි විහෙරති දුක්ඛා පටිපදා දන්දබිනා තස්මින් සමේ මෙන්න මෙතන විස්තර කරන මෙන්න ඒ වෙලාවේ තියෙන ඒ ප්‍රථම ඥානතර අංග ටික. පස්සා හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්ත හෝති විතක්කෝ හෝති විචාරෝ හෝති පීති හෝති සුඛා හෝති චිත්ත චිත්ත ඒකාගතා හෝති සද්දා ඉන්ද්‍රිය හෝති විරිය ඉන්ද්‍රිය හෝති සති ඉන්ද්‍රිය හෝති සමාධි ඉන්ද්‍රිය හෝති පඤ්ඤා ඉන්ද්‍රිය හෝති මන ඉන්ද්‍රිය හෝති සෝමනස්ස ඉන්ද්‍රිය හෝති ජීවිත ඉන්ද්‍රිය හෝති අනඤ්ඤ තඤ්ඤ සාමීති ඉන්ද්‍රිය හෝති සම්මා මෙන්න මෙතන ඉහළ තියෙනවා ආර්ය අෂ්ටාංගික සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා උගතින වාචා අන සම්මා වාචා එහෙනම් ප්‍රථම ධානේ සම්මා වාචා තියෙනවද නැද්ද තියෙනවා තියෙනවා ඊළඟ සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සද්දා බල සමාධි සද්දා බල ඔය තියෙන ඔක්කොම ටික තියෙනවා එතන මේ මේ තියෙන මේ මේ ප්‍රථම ඥානයේ සම්වැදලා ඉනකොට මේ ධම්මසංගප්පණ විස්තර කරනවා ඒ ඒ ප්‍රථම ඥානයේ සම් අනුග්‍රහිතලා තියෙන අංග ටික ඉතින් මෙන්න මේ 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 පාඩම් ගන්න හේපා මේ පාඩම් වල පිසු ඇදී මේව තමයි තියෙන්නේ අපි මේව නිකන් කේවල දැනගත්තා නම් ඇති මේ වගේ ප්‍රශ්නයක් ආවහම මේක ලියාගත්තා නම් හොඳ නම ඇති එහෙනම් ප්‍රථම ඥානයේ සම්මා වාචා තියෙනවද නැද්ද තියෙනවා තියෙනවනේ පැහැදිලිනේ දැන් මේක ත්‍රිපිටකේ වෙනම කියව ගන්න මම මේ පෙන්නන ගයිඩ්ලයින් එකට 127 වෙනි පිටුව එහෙම හොඳයි දැන් ඒක ඉතින් ඉතින් ඉහාට තියෙනවා සමාධි බල හෝති පඤ්ඤා බල හෝති හිරි බල හෝති ඔතප්ප බල හෝති අලෝභෝ හෝති අදෝසෝ හෝති අමෝ හෝති අන විජ්ජා අවිජ්ජා නැති බව අවිජ්ජා දෝමනසෙන් අවිජ්ජා නැති බව අනවිජ්ජා ව්‍යාපාදන අව්‍යාපාද දැන් ප්‍රථම ඥාන ව්‍යාපාදේ වඩන්න බෑනේ දැන් තරහ කියලා බයි දැන් ප්‍රථම ඥාන සමන තරහ වෙලා බනින්න බෑ ප්‍රථම ඥාන සමන කාම සංඥා වඩන්න බෑ කාම සංඥා නෙමෙයි කාම ඡන්දේ වඩන්න බෑ ඒ සම්මා දිට්ඨි හෝති හිරි හෝති ඔතප්පෝ හෝති කාය පස්ස ආය පස්ස සතුති චිත්ත පස්ස කාය ලහුතා හිතලහුතා දැන් මෙන්න මේ සෑම වචනේ මෙතන ඉහාට මේ සූත් මේ මේ මේකේ මෙතන ඉහාට මේකෙන් ඊළඟට තියෙනවා මේ එක එක වචනේ අරගෙන දැන් ඔබතුමාට මේ කාට හරි ඕන මේ මොකද කාය ප්‍රාගුණතා කියලා හොයාගන්න මෙන්න මේ 227 වෙනි පිටුවෙන් මේකෙන් යට මේ එක එක වචනේ අරගෙන මේවයි ඩෙෆිනිෂන් තියෙනවා ඇටේනවනේ ඉතින් ඒව එකින් එක පාඩම් කරගන්න මේ අපිට ඕනකම තියෙන්නේ මේ දැහන වඩා ගන්න එක ඒ දැහන වැඩුවහම වැඩිච්ච දැහන තියෙන ලක්ෂණය මේ තියෙන්නේ ඉතින් මේ මේ අභිධර්මයේ දීලා තියෙන කොටස් කමක් නැහැ මේ දීලා තිබුණට මේ විදිහට පාඩම් කරන්න යන්නපා මේක පාඩම් ගත්තොත් මම මේ බල්ලා කියන යන මට මේ එකක්වත් මතක නැහැ මොකද මතක තියාගන්න ඕන නැති නිසා මතක තියාගන්න නැහැ අත්‍යාව දේවල්ට ගත තේරෙනවා ආශාදී අනිත්‍ය දුක් කරලා මතක තියාගන්න ඒක නම් අමතක උතේ දැහන් තියා මොකක්වත් වෙලින් නැහැ ඉතින් මෙන්න මෙහෙම ඇවිල්ලා මේක අවසාන විසර කරන මේතේ අවික්කේපෝ හෝති මේ තියෙන්නේ අවික්කේප කියන්නේ වික්ෂිප්ත නැති බව මෙන්න මේ දක්වා තියෙන ටික ඊට පස්සේ තියෙන හැම එකක්ම පොදුයි මෙන්න මේ නිල් පාට ඉදි ගහලා තියෙන ටික යටින් අරන් පේනවා පෙර පරිදි කියලා ගන්නවා ඒක. ඒකයි මම මේ නිල් පාට ඉදි ගහලා තියෙන්නේ. එහෙනම් මෙතනින් එහාටම නිල් පාටේ මම කරා highlight කරලා දිනුවොත් මම මේ පෙර පරිදි කියලා මෙන්න මේ ටික තමයි ගන්න. වැටේනවනේ? එහෙම. හන්ද. යෝනි ඒවා පන තස්මින් සමේ අඤ්ඤාපි අත්ති පටිච්ච සමුප්පන්නා අරූපී අරූපිනෝ ධම්මා ඉමේ ධම්මා කුසලා. මේ අරූපී ධර්ම කියලා කියන්නේ මේ ප්‍රථම ඥාන මේ සම්මාදිනකොට ආකාශ ධාතුය මේක මම වෙන විස්තර කර දෙන්න පස්සේලා කොහොම මේ පස්සේ තියෙන කෙනෙක් අහන්න මේ සෑම සිත ක්‍රියාත්මක මොහොතකම ආකාශ ධාතුවේ විඥාන ධාතුවෙන් තොරව මේව පවත්වන්න බෑ ඒක වෙන විස්තර කර දෙන්න මේ අරූපී ධම්මා කියලා අරූපී ධම්මා කියන්නේ අරූපී ධම්ම දෙකක් තියෙනවා ආකාශ ධාතුවයි විඥාන ධාතුවයි අනේ ආකාශ විඥාන ධාතුවේ එකතුවෙන් තමයි මේ ඔක්කොම පවත්ත යන්නේ ඒක වෙන විස්තර කර දෙන්න ඉමේ ධම්මා කුසලා එනම යමෙක් ලෝකෝත්තර කුසල මාර්ගගත ආර්ය අෂ්ටාංග වර්ණකොට තමයි මෙන්න මේ ටික වැඩි වෙනවා. ප්‍රථම ඥානයේ ලෝකෝත්තර ප්‍රථම ඥාන ලක්ෂණ මේ තියෙන්නේ. වැටුණානේ? මේක මුලට ගියොත් එහෙම දැන් මේ තියෙන්නේ. ඔය තියෙන්නේ මේ චැප්ටර් එකේ මුල. යස්මී සමේ ලෝකෝත්තර ධ්‍යාන. එහෙනම් ලෝකෝත්තර ධ්‍යානයේ සම්මා වාචා ප්‍රථම ඥානයේ තියෙනවද නැද්ද? තියෙනවා බෑ. අනු තියෙනවා. ඉතින් වැඩි කියන්නේ මේ මම මේ විස්තර කරන්නේ මේ දැහැන් වඩලා වැඩිලා
අධ්‍යක්ෂකම තියෙන කට්ටිය නෙමෙයි අතර. මේ කට්ටියට වැඩිපුර දැන ගැනීම සඳහා අද වෙලා තියෙන දැහැන් ත්‍රිපිටකයේ තියෙන දැහැන් පද ඔක්කොම ත්‍රිපිටකයේ සූත්‍රන් කටපාඩම් කරන කට්ටියක් ඉන්නවා. ඉතින් මේ කට්ටිය තමයි විසර කරලා දෙන්නේ. මොකද බැරි වෙලාවත් වැරදි එකක් දැරුවොත් එහෙම කාගෙන නිත්‍යදිත්‍යයක් අහලා මිත්‍යාදිත්‍ය කීපකට කීපකටවත් අමාරුයි අහපු ගානත් පිළිගතන අධර්මයක් දැරලා ධර්මයක් විගත මේක ලොකු ආබාධයක් වෙන. මොකද දෙපැත්ත කැපෙන දැලි පිළිගි පිළිකනෝ වැඩක් තමයි ආර්ය ධර්මයත් එක්ක එහෙම ආනුමේචල් කරන වැඩේ. ප්‍රථම දැහනේ සම්මා වාචා ඇත. ඇතද නැතද එහෙනම්? ඇත. මේ පිළිදහමට අනුව කොහොමයි තියෙන්නේ? හොඳයි. මොකද මේ සම්මා වාචා කියන්නේ ධම්ම සංයුප්පකේම අර මං කියන අර මුලින් තිබ්බ සියලුම වචන අර පෙරපරදී කියලා ගන්න සියලුම වචන ඒ එක එක පදේ විස්තර කරලා තියෙනවා. අන්න ඒකේ 134 පිටේ තියෙනවා මොකද්ද මේ සම්මා වාචා කියන්නේ? කතමා තස්මී සමේ සම්මා වාචා. මොකද සම්මා වාචා කියන්නේ යා තස්මී සමේ චතුහි වචී දුස්චර්ත. වචී දුස්චර්ත හතර මොකද? හතර චතුරු කියන්නේ හතරයි. ඉතින් ඒ සමේ මාර්ගපන්නේ වූ මාර්ගපන්න වූ සතර වාක් දුස්චරිතය. මොකද සතර වාක් දුස්චරිත කියන්නේ? මුසාවාද, පිසුනාවාස, පරසාවාස, පලාප. හරිනවනේ? එහි යම් දුරුවීමක්, විරමණයක්, පටිවිරතියක්, විරමණයක්, අක්‍රියක්, අකරණයක්, නොපැමිණීමක්, අවාර සීමා නොඉක්ම වීමක්, පත්‍ය සිඳීමක්, සම්මක් වචනයක් වේද? එසමේ සම්මා වාචා වේ. එහෙනම් අන්න ඒක ඇතුළේ තියෙනවා. මෙන්න මේ මේ මුසාවාද පිසුනාවාද පාසවාද පලාපලි නික්මීම ඒකෙ මිදීම මේ තියෙන අකිරියා අකරණා නොකර සිටීම සහ එසම මෙහි සම්මා වාචා හෝති. මොකද සම්මා වාචා කියන්නේ? දැන් අපි හිතමු ප්‍රථම ධ්‍යානරම කර්මස්ථානයක් කියනවා. ඒ කර්මස්ථානේ මොකද? මිච්ඡා වාචාවද? ඒක මොකද්ද? ඒක සම්මා වාචාව. ඒක සම්මා. ඉතින් කර්මස්ථාන කියන දෙයක් නැහැනේ. දැන් අපි හිතමු විමුක්තයතන සූත්‍රය ගන්නවා. අසත් සත්පුරුෂයාගෙන් අසාදනගත්තා වූ සීසත් ධර්මය සජ්ජායනා විමුක්ත මාර්ගයක්. ඒකයි ඕක දැන් එහෙමොත් දැන් වඩන හැම වෙන්නේ නැහැ. දැන් කොහොමද විමුක්ත වෙන්නේ? ඒක සජ්ජායනාගෙන විදියක් නෙවෙයිනේ. එහෙනම් සජ්ජායනා විමුක්ති මාර්ගයක්. දැන් විමුක්ති මාර්ගය කොහමද? රහත් වෙනක විමුක්ති මාර්ගය ඔච්චරයි. දැන් ඒතන් එකම මෙනෙහි කිරීමක් දීලා තියෙන්නේ අංගුත්තර නිකායේ 6 සඳ සූත්‍රයේ මානසිකාර සූත්‍රය දීලා තියෙන මානසිකාර කරන ඒතන් සන්තං ඒතන් පණිතා. ඒතෝ ඒතන් සන්තං ඒතන් පණිතා මෙනෙහි කරනකොට දැන් ඔක සෝවාන් සගදාමි අනාගාමි අරිහත්නකම පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛන්ත බලන්න ඕන. ඒතර මෙන්න මේකනේ මෙනෙහි කිරීම එකම එකක්. දැන් සෝවාන් එක මෙනෙහි කරන සකුල්දාමි එකයි අනාගාමි එකයි අරිහත් වෙන එකක් නෑ. දැන් ප්‍රථම ධානයේද මුළු සමස්ත චතුරාර්ය සත්‍ය ධර්මය මෙනෙහි කරන්න ඕන. ඔය චතුරාර්ය සත්‍ය ධර්මයේ ආශාද්‍ය අනිච්චය දුක්ඛන්තය කියනක හැර වෙන එකක් මෙනෙහි කරන්නේ නෑනේ. ඒතර කතා කරන බෑන හිතන බෑන මුකුත් බෑනොත් එහෙම ඉතින් ඉහට කොහොමද මේ වැඩේ කරන්නේ යන්නේ. ඉතින් මෙන්න මෙතන තියෙනවා වචී දුෂ්චරිත. මේ තියෙන වචී දුෂ්චරිත එන මුසාවාද පිසුනාවාද පරසවාද පලාපලින් මිදෙනවා. පලාපලින් මිදෙන අතර තව එකක් තියෙනවා සම්මා වාචා තියෙනවා. සම්මා වාචා හෝති කියලා මේ තියෙන්නේ. සම්මා වාචා ගැන අපි තුන් කෙනෙක් ධර්මයක් දේශනා කරනවා. ඒ ධර්ම දේශනාව සම්මා වාචාව. එන ඒ සම්මා වාචාව තියෙනවා. ධර්ම දේශනාවට බාධාවක් නැහැ මේකේ. හැබැයි ප්‍රථම ධ්‍යාන සම්මයද දෙන්නේ බැන ගන්නවා. අනේ ආර දෙන්න බැනගෙන ඒ කාමරාග පිටික තියෙනවනේ. අනරුන් දෙන රණු කරගන්නේ ප්‍රථම ධ්‍යාන සමය දීලා. ඔන්න මොකක් වෙන්න බෑ කියලා මේ කියන්නේ. වැටුණාද මේ කියන එක? එහෙමයි බෑ. මේ සම්මා වාචා විග්‍රහ කරලා තියෙනවා. සම්මා වාචා ගැන හතරක් දුෂ්චරිතයන්ගේ දුෂ්ච වචන වාග් දුෂ්චරිත හතරෙ මිදීම. සතරක් වාග් දුෂ්චරිතයන්ගෙන් යම් දුරුවීමක්, විරමණයක්, පටිවිරතියක්, විරමණයක්, අක්‍රියක්, අකරණයක්, නොපමිනීමක්, ආවාර සීමා නොයැකවීමක්, ප්‍රත්‍ය සිඳීමක්, අම්මාක් වචනයක් ඇද මේ එසම එහෙ සම්මා වාචා වේ. එහෙනම් දැන් බණ කියන බැරිමද දැන් නැන්නේ මේක දැහැන සමයදීලා. ඒක මේ මිච්ඡා වාචා එකක් නෙමෙයි. වැටහෙනවනේ? හොඳයි. මේ සම්මා වාචා කියන මහා චත්තාරික සූත්‍රය ඇතුළෙන් බලමු සම්මා වාචා කියන්නේ මොකද. තවත් තියෙනවා මජ්ක්‍ධිම නිකාය ඇතුළේ මහා චත්තාරික සූත්‍රයේ 217 වෙනි පිටුව. මහානේ මිච්ඡා වාචාවක් කවරයක්? මිච්ඡා වාචා කියන මොකද? මුසා වාදා, විසුනා වාචා, පරසා වාපා, පලාපා, මහන් මිච්ඡා වාක් වේ. මහානි සම්මා වාචා කවරයක්? මහානි මම සම්මක් වචන දෙපරිදි කොට කියමි.
महानी सासव पुण्यकोटसेव उपति विपाक देन सम्मा वचने कहत महानी आर्यो अनाश्रव लोकोत्तर मार्गांगो सम्मा वचने कहत सम्मा वाचा दे आकार लौके लोकोत्तर अपने मुखा दोन एक थी लोकोत्तर अब लौकिक मित्र लगे माल हनुगुर पूजा करवा बुधुंट वदीनवा पुदनवा गाता कीनवा फिर कीनवा वो को मुखा नहीं लोकोत्तर सम्मादिति न तू හොඳ දේවල් කතා කරලා අපි හිතමු දානයක් දෙන්න කටි සාකච්ඡා කරනවා අන්න ඒක ලෞකික සම්මා වාචා අන්න හරි දැන් අපි හිතමු නෑ නෑ අපි කොතන සීල් ගහමු අපි කොතන භාවනාවක් කරමු ලෞකික භාවනාවක් කරමු ඒ ඔක්කොම හොඳ වැඩ නරක වැඩ නෙමෙයි හැබැයි ඒව ලෞකික කෙලෙස ඇතයි සසර ගමන නම් යනවා මහානි සාස්ත්‍ර පුණ්‍ය කොටසේ උ උපදි විපාක දෙන සම්මා වචනය කවරයත් මුසාවෙන් වෙන්වීම කිසුණු බසින් වෙන්වීම පරස්පසින් වෙන් වීම ප්‍රලාපෙන් වෙන් වීම මහානි මේ සම්මා වචනය සාස්වය පුණ්‍ය භාගිකය උපදී භාග දෙන්නේ එහෙනම් මෙන්න මේ මේ තුනේ හතරෙන් වෙන් වෙන යම් විදි කතාවක් තිබුණා නම් අන්න ඒකට කියනවා ලෞකික කෙලෙස ඇතයි අන්න ලෞකික සම්මා වාචා එහෙනම් අපි ඒක නෙමෙයි වුණා අපිට ලෝකෝත සම්මා වාචා මොකද කියන්නේ මහානි ආර්ය ඌ මෙන්න මේ ආර්ය ඌ කියන වචනේ පටන් ගන්න කොහෙන්ද සෝතාපන ඵලයෙන් පස්සේ ඒ කියන්නේ ආස්වාද ආදී නිසල් දැකලා චතුරාර්ය ධර්ම අවබෝධලා ආර්ය ප්‍රඥාව පහළට පාස් මේ මම කියන හැම වචනයක් හොඳට මතක තන ආර්ය ප්‍රඥාව ප්‍රඥාවේ තියෙන දෙකක් එකක් තමයි ලෞකික ප්‍රඥාවන්ට තමයි ලෝකෝත්තර ප්‍රඥාව එකක් තමයි කර්ම කර්ම විපාක පිළිඅරගෙන පළවෙනි වෙලේ තමයි කර්ම කර්ම විපාක පිළිගන්න ඕනේ දැන් කර්ම කර්ම විපාක පිළිගන්න නැත්නම් ඉහලෝකයක් පරලෝකයක් නැත්නම් සම්මාදීන මහනවර නැති කියලා දසවස්තුක මිත්‍යා දිට්ඨියේ හිටියොත් එම කවදාවත් මේ බණක් අහන්න මොකක්වත් කරන්නේ පංචකාම ආශාද ලෝකෙම හිවිලා ඉන්නවා අඩු ගානේ ලෞකික සම්මාදීත්‍යවත් නැහැ අනිවාර්යෙන් ඔසවා ගත්ත පයක් බිම තියන්නා මේ සතර අපාගත කරනවා මේ කර්ම කර්ම විපාක පිළිගන්න එක තේරෙන එක ඒක ලෞකික සම්මාදිටිය ඉතින් ඒ මට්ටමේ මූලික දිටියක්ක් තියෙන නැත්නම් නැත්නම් මේ ආර්ය භාවයටපත් වෙන්න මේ බණහන කෙනෙක් යොමු වෙන්නේ නැහැ ඉතින් මෙන්න මේ ආර්ය ඌ කියලා කියන්නේ ලෝකෝත්තර සම්මාදිටිය පතලා චතුරාර්ය ධර්ම අවබෝධලා එතකොට ඔහුට මේ කර්ම කර්ම විපාක කර්ම හැදෙන්නේ මේමයයි කර්ම හැදෙන්නේ පටිසමුප්පාදයෙන් යමේ පටිසම්පාද යන ලෝකෙම දැනගත් තාන්නේ තින් දැනගත් ආර්ය වුණාට පස්සෙ තමයි කර්ම ගැන තේරෙන්නේ. වැටහෙනතර මේ ආර්ය ඌ කියනකොට දැනගත්තව නොදැනගත්ත වචනින් නොදැනගන්න පුළුවන් ඔහුට කර්ම හැදෙන්නේ මෙහෙම නේද තේරෙන්නේ. ඇයි? පටිච්ච සමුප්පාද අවියා සංහාරේ භවේ මේ භව තේරෙන්නේ නැත්නම් කොහොමද සෝවන්නේ? අනසෝවන චාර්සාවකට කර්මයයි කර්මය නිර්මාණ විදිහ තේරෙනවා. කර්ම භව දෙයාකාරයි. කර්ම භව උප්පත්ති භව. එහෙනම් කර්මේ තියෙනත් අනුගානේ ආර්ය භවයටපත් වෙන්න ඕන. ආරු අනාසව ලෝකෝත්තර මාර්ගංගෝ සම්මා වචනේ කවරයක් මහන්නේ ආර සිත් ඇති අනාස සිත් ඇති ආර මාර්ග සංවිතු ආර මාර්ගේ වඩන ඌගේ සිව්වැදරම් වා දුෂ්චර්තයක යම් දුරුවීමක් වෙනවීමක් නැවැත්මක් විරමණයක් ඇද මහන්නේ මේ සම්මා වචනය ආරය අනාසව ලෝකෝත්තරය මාර්ගංගය මේ ඒ මහන මිච්ඡා වචනාගේ ප්‍රහාණයට සම්මා වචනාගේ ප්‍රතිලාභයට වෑයම් කරයි ඒ වැයේ මොර සම්මා වායාමයේ ඒ ස්මෘතිමත් වූයේ මිච්ඡා වාක් දුරලයි ස්මෘතිමත් වූයේ සම්මා වචනේ උපදවා මෙදීනේ ස්මෘතිමත් වූයේ සම්මා වචනේ උපදවා වෙසේ උපදවා වෙතේ හේ ස්මෘතිය ඔහුට සම්මා සතිය වේ එහෙනම් මේ සම්මා වචන උපදවා වෙසෙනවා සම්මා මේ බණක් කියන භාවනාවක් කරන ඒව ගැන කතා කරන ලෝකෝත්තර මාර්ගය ගැන කතා කරනවා දෙතිස් කතාවලින් මිදිලා මේ නිවන් මාර්ග පිළිබඳව චතුරාර්ය ධර්ම වල දැන් මේ අද කරන සාකච්ඡා මොකද්ද මේ? මේවට කරන සම්මා වාචා. වාචා. දැන් මම එහෙම මත අමිල මල්ලි එහෙනම් ඉඳන් උත්තරය දෙනවා. අනික කට්ටිය ඔක්කොම අහගෙන ඉන්නවා. දැන් තව පොඩ්ඩක් ඉගුරුණු ගා මේ ඔක්කොම කත මේ මුළු සාකච්ඡා මේ Zoom discussion එකම සම්මා වාචාද නැද්ද? සම්මා වාචා. දැන් මේක දිහා කතා කරන කොහොමද මේ මොකක්ද business එකක් කරගන්නේ මොකද කීයක් කරන්නේ කියලා අපි ගුණා. ඔහොම ඒක කතා වෙලා අපේ ජීවිතේ මේක ඇතුළේ කතා වෙලාම නැහැ. business එකක් කරගන්න කීයක් හරි හොයාගන්න ඔය වගේ වැඩ ලෝකේ වැඩ එකක්වත් लोकोत्तर मार्ग अनुकूल ආශාදී අනිත්‍ය දුක්ඛ අනත්තයි කියන අනුකූලයි. දැන් වෙන දෙනා කොහොමද? මිනිහ බැන්න අපිට. අප මොකද කරන්නේ? දැන් උට මම දුන්න හොඳ දීම බැන්න උට ආය නැ දුවන්න. දැන් අපි ඒක ආශාදී. මිනිහට බැනලා ඇවිල්ලා. ආන බැනලා ඇවිල්ලා
පාට බොරුවක් කියලා. මම අරුව වැවැට්ටුව දැක්කනේ. මොකද්ද නෝ දැන් මොනෝ කරගන්නේ දැනන්න. අපි ඒ වගේ බොරුවක් කියලා ප්‍රලාප කියලා ඒව කරලා අපි හැමතිස්සෙම ඒවෙන් ආශාවද ගන්නවා. අන්නේ ආශාවදයන්ගෙන් දැන් මොකද වෙන්නේ? මේවෙන් මිදෙන පැත්තට මේ ආශාද ඒව කතා කරලා ඒව කරගෙන වැඩක් නැහැ. සමහර ඔය බුලින් වල තියෙන එක එක්කෙනාගේ ඔය මෙන් ඇල්ල යනවා රණ්ඩු කර ගන්න ඒ වගේ ඒව කියනවා. අනික සමහර දව දෙන්නේ කියන හොදට ඉන්නු නම් ඊට පොඩි මොකක් හරි කියලා උන් දෙන්න රණ්ඩු කරනවා. අන්න ඒ වගේ වැඩ. දැන් මේ වචනේ පාවිච්චි කරලා කරන සියලුම අකටයුතුලින් මිදෙනවා. සියලු හොඳ ඒවෙන් මිදෙන දැන් බණ කියන එක නවත්තුනවා දැන් ආර්ය ධර්මයේ කියලා චතුරාර්ය සත්‍ය කියන නවත්තුනද? ඒකත් වාචා කියලා. එහෙම නවත්තා නැහැ. මිච්ඡා වාචා දුරු කර සම්මා වාචා වඩනවා. සම්මා වාචා උපදවා විසෙයි. වැටහෙනවද? මේ තියෙන පාළි තියෙන්නේ සම්මා වාචා උපසම්පදා විහෙරති. මේ තියෙනකේ එහෙමයි. සතෝ සම්මා වාචා උපසම්පදා විහෙරති. දැන් වැඩි කියන්නේ ඇත්තට මේ වගේ මේ ත්‍රිපිටක කරා මේ නිවන් මාගේ ඉඳගෙන බණ කියන්න පුළුවන් කියන එක ත්‍රිපිටක කරා පෙන්නන හරිම සෝචනීයයි වෙලා තියෙන හේතුව තමයි ඇත්තට මේ ප්‍රශ්න ගොඩනගන්නේ මට දැන් හොතරම තියෙන මේ සාකච්ඡා ඉවරන තීරේ ඒ කතා කර පිළිසරලා තින්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨි නැති එකේ ප්‍රශ්නයක් තියෙන හොදට අහගෙන ඉන්න. එතකොට තේරෙමි ලෝකෝත්තර සම්මා දිට්ඨි නැති ලෞකික මගක් වඩන කට්ටිය මේ ලෝකෝත්තර මාර්ගයේ ඉන්නවා. ඇයි අනාගතේ නිවන් දකින්න පාරමිතා පුරන් යනකට මේ ධර්මයක් දැක්කම මොකද එයාලා සසරේ පුරුද්දක් විදියට අනාගතේ නිවන් දකින්න කට මේ සාසනේ ඉවත් ඉන්නවා. අන්න එතකොට ඇවිල්ලා ඒවත් එක 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 පටලවාගෙන පටලවාගත්තා දැන් මේ තියෙන්නේ. මෙසේ මේ තුන් දහම්ම සම්මා වචනේ අනුව ඇති. මෙන්න මේ තුන් දහම මොකද කියන්නේ සම්මා සම්මා වායාමයේ සතියයි මේ සම්මා වචනේ මේවා ඔක්කොම සම්මා සතියයි සම්මා මේ සම්මා වායාමයේ සතියයි සම්මා දිට්ඨිය මෙන්න මේ ටික සම්මා වචන 90 ඇති මේ සම්මා වචනය මෙන්න මේ අංග තුනෙන් පරිවාරයි වැටෙනවනේ එහෙනම් ඒක පරිවාර ධර්ම කියලා කියන මේක වට කරන් ඉන්නවා 90 වැටෙති ඔහු කවරයත් සම්මා දිට්ඨිය සම්මා වායාමයේ සම්මා සතියයි මෙන්න මේ තුනෙන් පරිවාරය සම්මා වාචා ලෝකෝත්තර සම්මා වාචාව පරිවාරලා තියෙන සම්මා දිට්ඨිය සම්මා වායාමයේ සම්මා ස්මෘතිය දැන් මේ තුන නැතුව සම්මා වාචා වෙලින්නේ නැහැ එහෙනම් මේ මොකද කෙලිම නිවන් මාර්ගය වැටහෙනවනේ සම්මා වාචා කියලා අපි ගන්නකොට සම්මා දිට්ඨිය එතන තියෙන සම්මා වායාමිත සම්මා සතිය තියෙනවා වැටුණානේ මෙන්න මේකට කියනවා මේ සම්මා දිට්ඨිය තියෙනවා කියන්නේ මොකද්ද ඒකෙ මිදෙන සම්මා දිට්ඨිය කියන්නේ මා වීමට සංවලා තියෙන දිට්ඨිය තියෙනවා මේ මා වෙනවා කියන්නේ මිදෙනවා ආශාදයෙන් මිwidetildeවි කියන දිට්ඨිය සහිතවයි මේ ව්‍යායාමයේ කළ සිහ තියාගෙන ඉන්නේ. ඇත්තමද මෙන්න මේ වචන තුන. එහෙමයි. සම්මා දිට්ඨියයි වායාමයි ස්මෘතියයි කියන එක. සම්මා දිට්ඨිය සම්මා මාවි මලිය මොකක්දනේ දින්නින්ග සද්දයක් ඉන්නේ. අපේ හැමදෙනා ඒක ඔබ වහන්සේට එන්නේ වහන්සේට කෝ-හොස්ට් එක දාලා හින්දා ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඇතුල් වුණොත් අපේ මේ මීට් එකට ඔබ වහන්සේට සද්ද එනවා. අනිත් අයට එන්නේ නැහැ ඔබ වහන්සේට එනවා අර කෝ-හොස්ට් එක දීලා ඉන්නේ. කෝ-හොස්ට් එක අයින් කරොත් ඇහෙන්නේ නැහැ අපේ හැමදෙනා. කෝස්ට් එක ඕනද මට? නෑ අත්‍යවශ්‍යම නෑ එහෙනම් අයින් කරන්න කියනවා. ඔය එක අයින් කරන හොඳයි මල්ලි. හඳු ජයන්තයි කෝස්ට් එක අයින් කරන්න හරි. හොඳයි. ඒ මෙන්න මෙතන මේ සම්මා දිට්ඨිය සම්මා වායාම සම්මා සතිය කියන එක අර සම්මා වාචාව වට කරගෙන ඉන්නේ. දැන් මේ වයින් තමයි සමනෝ හිතෙන එක තේරෙන්න මල්ලි. අමුද මල්ලි. තේරුණා සමනස. හරි. සම්මා වායමේ. තමයි අපි හන්දේ මම මයිකේ පොඩක් ඔෆ් කරා මගේ ජයන්තට පණිඩයක් දෙන්න ඉන්න. හරි. එහෙනම් දැන් මෙන්න මේ සම්මා වාචා කියන ලෝකෝත්තරයි. දැන් මේකේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය සම්මා වායම සම්මා ස්මෘතියත් එක්ක තමයි මේ සම්මා වාචා නැගෙන්නේ. එතන මේ සම්මා දිට්ඨිය පරිවාරයි කියලා කියන්නේ මොකද්ද? නිවන අරමුණු කරලා තියෙන්නේ. ඇයි සංවීමට මා වීමේ දිට්ඨිය. මා වෙන පැත්තට සංවලා, මිදෙන පැත්තට සංවලා. ආශාදයෙන්ගේ මිදෙන පැත්තට සංවලාගත දිට්ඨිය සහ ඒකට ගත්තා වයායාමේ සහ ඒකට සීරියාගෙන ඉන්න මොහොතක තමයි මෙන්න මේ සම්මා වාචා වැඩෙන්නේ. ඒ සම්මා වාචා කියන්නේ මොකද්ද? මේ අනිච්ච දුක්ඛ අනාත්ම ලෝකේ ඇයි මම මේ මිනිසුන්ට හිඟි හිංසා කරදර බාධක කළා? බුරු කේලම් පරස වචන කියලා මිනිසු රිද්දවන්නේ ඇයි කියන කාරණා මූලික කරගෙන අන්න ඒ මෙතෙක් කලක් කරගෙන හිටපු ඒ මිච්ඡා වාචාවේ මිදීමට කියන ලෝකෝත්තර සම්මා වාචා. වැටුණාද මේ දෙකේ වෙනස? එහෙමයි බෑ. දැන් මේ කතා කරලා ඉවරලා අපි පස්ස තියෙනවා ලියා ගන්න සියලු දෙනාම කොළයක් පෑනක් කරන සියලු දෙනාම ලියා ගන්න.
ඒ ලියාගෙන ඊට පස්සේ එකින් එක අහන්න එතන විස්තර කරලා දෙන්නවා. සතර දැහැණේම සම්මා වාචා ඇද්ද? ඕක තමයි ප්‍රශ්නේ. සතර දැහැණේම තියෙනවද නැද්ද කියන එක. දැන් ඔය ධම්මසංගණි ප්‍රකරණයෙම 148 වෙනි පිටුවේ තියෙනවා කතමේ ධම්මා කුසලගෙන ඔය දැහැණම ඉස්සරහට විසරලා යනවා. යස්මින් සමේ ලෝකෝත්තර ධානම් භාවේති නේනානික අපචේ ගාමි ditthigatanam pahanaaya ප්‍රථම භූමියා පරිතමෙන් ප්‍රථම භූමියට පත්වීම දා කියන සෝතාපන සඳහා විතක්ක විචාර ූපසමා පෙරපරිදි කියලා කියන ූපසමා මේ පෙරපරිදි අර ඉතුරු කැල ගන්න ඕන මෙතෙන්ට ဒုတိක ධානය. ඉතින් මෙතෙන් ගන්න ඕන මොකද විවිච්ච කාමේ විවිච්ච අකුසලේ ධම්මේහි කියලා විසරගන්නේ. ඒකේ විතක්ක විචාර ූපසම වෙලා මෙතන පෙරපරිදි කියලා කියන්නේ ප්‍රීති සුඛ ඒකාගදා සහිත විතක් වේචරති ဒုတိක ධාන සමයතුවා. ඊට පස්සේ මෙතන පෙරපරිදි කියලා කියන්නේ තුන්වෙනි ධහන්ට යන මොකද ගන්න ඕන? පීතියාගේද සංසිඳීමෙන් ෘතික ධ්‍යාන සම්බන්ධිනවා. සුඛයාගේද සංසිඳීමෙන් චතුත්ථ ධ්‍යාන උපසම්පජ විහෙරති. මේ උපසම්පජ විහෙරති කියලා කියන්නේ උපසම්බදන විහෙරණය කරනවා. එතන මෙන්න මෙතන දුක්ඛාපටිපදා දන්දාපීඥා දුක්ඛාපටිපදා කිප්පවිඥා කියලා මේ දෙකක් තියෙනවා. මේක අපි වෙනම පස්සේ විස්තර කරගන්නමු. දැන් මේ තියෙන්නේ ඔය ආර්ය ධ්‍යාන වඩන ක්‍රම හතරක් තමයි විස්තර කරන්නේ. සුඛාපරිවදා දන්දාපීඥා දුක්ඛාපරිවදා කිප්පවිඥා මේව වෙනම පස්සේ විස්තර කරගනිමු. මේ වෙලාවේ අපි ફોકસ කරන්නේ මේ මේ දැහැන සම්මා වාචා තීනව තියෙන විතරයි. එහෙමයි. අන්න එසමෙහි අන්න තියෙන ඒ මේ දැහැන් හතරේ තියෙන අංග ටික විස්තර කරනවා. මතකද නිල් පාටින් ඉරි ගහලා තිබුණා. එතන පටන් ගන්න ස්පර්ශයෙන් පස්සෙන් පටන් ගත්තේ. පස්සෙන් පටන් ගන්න අවදින අවික්කේපෙන් අවසන් වුණා. මතකද ඉතින්? එහෙමයි. අන්නේ අතර තියෙන මේ පෙර පරිදි කියන එකද මොකක්ද එන තියෙන්නේ? අන්නට ඉස්සෙල්ල පෙන්නපු ආර්යශ්‍රාංගික මාර්ගයේ අටව මෙන්න මේක ඇතුළේ තියෙනවා. වැටේනවනේ. වැටුණානේ දැන් මම කැල මෙතන එක පාළි එක මෙන්න මෙතන මේ පස්සේ හිද හෝති අවික්කෝපෝ හෝති කියන මෙන්න මෙතන පෙර පාඩකේ මේ ඇතුළේ මොකද්ද අර කලින් ඉරි ගහලා තියෙන නිල් පාට ඉරි ගහලා තියෙන සීලූම දේවල් මෙතෙන්ට ආйти. එහෙනම් අන්න එතන තුන මතක ඇති ආර්යශ්‍රාංගික මාර්ගයේ අංග 8ම තිබුණා. මතකයිනේ. ඔව් ඒක අංග කීයක් තිබුණද බලමු පොඩ්ඩක්. මේ තියෙන. මේක අංග කීයක් තියෙනවද? සම්මා දිට්ඨි 1යි. සම්මා සංකප්ප 2යි. සම්මා වාචා 3යි. සම්මා කම්මන්ත 4යි. සම්මා ආජීව 5යි. සම්මා වායි සම්මා සති 7යි. සම්මා සමාධි 8යි. 8ක් තියෙනවද මෙතන? 1යි. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ආර්යෂ්ටාංගික මාර්ගයේ අංගටම තියෙන මෙන්න මේ නිල් පාට ඉරගහපු ටික අතින් ගන්න ඕන. එහෙනම් 1 2 3 4 දැහැන් අතරේම මේ ආර්යෂ්ටාංගික මාර්ගයේ අංගටම තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් සම්මා වාචා තියෙනවද නැද්ද? අනිවාර්යෙන් තියෙනවා. ඒ කියන්නේ ඔන්න ඔකයන් තෝරගන්න චුට්ටක්. ඉතින් මේවැදී මේ වර්ධවා ගන්න එපා. මේවා මේ කියලා දීලා මොකක් හරි සම්මානයක්ම ගන්න ඒ මේකට කියලා දෙනව නෙමෙයි. මොකද මේ ධර්මයේ වරලවාගෙන අධර්මයක් දැරුවොත් එහෙම දැන් පීදසට නිවන් මඟ වඩන්න තියෙන දැන් ආර්ය දහන වඩන්න ගියාම ප්‍රථම ධානය දෙවෙනි දහන තුන්වෙනි දහනෙන් එහාට කතා කරන්න බෑ කියලා ගත්තොත් එහෙම එහෙමකක් මේ ත්‍රිපිටක ධර්මයේ ධම්ම සංකල්පකණේ ඇතුළේ කොහෙවත් නැහැ. මේ තියෙන එක එක දහන තියෙන අංග තියෙන්නේ. එහෙනම් මෙතනදී මේ පෙරපරිදි කියන වචනේ තියෙනවා මොකද්ද? එහෙනම් සීල් දේවල් සංගෘහිතයව තියෙනවා. ගන්නන්නේ එහෙමයි. මේ තියෙන පළවෙනි දැහැනේ. එහෙමයි. ඊළඟ ඊට ටික බලමු. සතර දැහැන සම්මා වාචා ඇද්ද? එකේ තියෙන එක කලින් දැනගත්තා. දැන් මෙතන මේක පැහැදිලි. එහෙනම් දැන් ඉස්සෙල්ලා මම ප්‍රථම ධානයේ බල එනවා. මෙන්න ဒုတိක ධානයේ තුතික ධානයේ චතුර්ථ ධානයේ මොකක්ද තියෙන්නේ? මෙන්න මේ කුසල මාර්ග වල තියෙන සම්මා වාචා තියෙනවද නැද්ද කියලා. දැන් මෙන්න මේ චුට්ට කියවල බලනවා නම් තියෙනවා. මෙන්න මෙතන පෙර පරිදි කියන්නේ අර කොහොම නිල් පාට ඉඳගහපු මෙතන ගන්නවා. වැටුණානේ? එහෙමයි අපේ. සතර දැහැනේ සම්මා වාචා ඇතද නැතද? ඇත. ඕනේ ඇත කියලා ගන්නවා. ඒ මොනොත් එහෙම රහතන් වහන්සේ බණ කියන විදිහකුත් නෑ, කතා කරන දෙයක් නෑ. කතා කරන අභිඥාවලින් කියලා ගත්තොත් එහෙම සීල් දරන අභිඥා ඇත්තෙත් නෑ. අර කුජිත්‍රා බණ කියලා සෝවාන් කරන මේ සීල් පල්සි මේ පල්සියදිනේ
සාමාවතී දේවියගේ මෙයා තමයි මේ සාමා මේ කුජුත්ත රතය බණ කියලා 500ක් සෝවන් කළා. නන්දහාමර බණ කියලා 500ක් මෙහෙණුවා සෝවන් කළා. කොයිද අභිජ්ජා තිබුණේ නැනේ කටියේ. දැන් කුජුත්ත සෝවන්ලා විතරයි. එහෙම. මේ චිත්ත බුහපතිය චතුත ධ්‍යාන දක්වා දැහැන ලැබුණා බණ කියලා ඕන තරම්. එහෙම. ඔව්. එහෙනම් ඊට පස්සේ ගන්න දැහැන් සහ දැහැන් සමාවත් මේ තමයි පටලවාගත් මේ මේ පටලැවෙන්නේ දැහැනයි දැහැන් සමාපatti තෝරගන්න පිට ප්‍රශ්නය මේ තියෙන්නේ. දැන් දැහැන් සමාපatti කියන්නේ මොකක්ද කියලා අපි තෝරගන්න ඕන. මෙන්න මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ පරිවර්තනයේ දෝෂයිතයි. මෙතන සංයුක්තනිකාය 4 රහෝගත සූත්‍රය 413 වෙනි පිටුවේ මෙන්න මේකේ පරිවර්තනයේ පාළිය මොකක්ද තියෙන්නේ? මේ තියෙන්නේ. ප්‍රථම ධාන සමාපන්නස්ස වාචා නිරුද්ධා කියන එක සිංහලට පරිවර්තනය කරනවා මොකද්ද? පළමු දැහැනට සමවන්න හොට වචන නිරුද්ධ වේ. පළවෙනි දැහැනද එතන දැහැන සමාපත්තිය තිබුණා. සමාපත්තිය. දැහැන සමාපත්තිය කියන්නේ දෙකක්. ඇත්ත දැහැන සමාපත්තිය සමවැදුනහම පංචද්වාරයේ ඕෆ් වෙලා මනෝද්වාරය විතරයි තියෙන්නේ. මනයි ධම්මයි විතරයි ක්‍රියාත්මක වෙන්නේ. හතර දැහැන සමාපත්තියරුම. දැහැන් සමාපatti හතර මනයි ධම්මයි විතරයි ක්‍රියාත්මක. ඉතින් මනයි ධම්ම වලින් කතා කරන්න හැම පුළුවන් කාටද? පුළුවන් මනයි ධම්ම වලින් කතා කරන්න කට ක්‍රියාත්මක කරන්න බෑ. එහෙනම් මේ ඔව් එහෙනම් දැහැන් සමාපද කතා කරන්න බෑ. ඒක ඒ කියන්නේ මේ තියෙන ඒක දිගින් දිගට විස්තර කරලා දීලා තියෙනවා. දැහැන් සමාපද කතා කරන්න බෑ. දැහැනේ ඉඳන් කතා කරන්න ඇවිදින්න පුළුවන්. දැන් දැහැන් සමාපatti සමාද ඇවිදින්න පුළුවන්. දැන් හිත පිළි යව්වේ එහෙම ඉන්නවා ගල් වෙනවා. දැන් මේ පැටලිල පැටලලා තියෙන දැහැන සහ සමාපatti වර්ධවාගෙන දැහැන් සමාපත්තියදී වෙන වෙලේ දැහැනදී වෙනවා කියලා විස්තර කරන්න කියලා මේ ආබාධය කරන් තියෙන්නේ. ඒ තමයි එක ඔප්ෂන් එකක් වෙන්න පුළුවන්. ඔප්ෂන් දෙකයි තියෙන්නේ. අනිත් ඔප්ෂන් වෙන විස්තර කරන්න ලෝකෝත්තර සම්මාදීත්‍යට පත් වෙලා නම් මේ කියන පිරිස එහෙනම් ප්‍රශ්න වෙලා තියෙනවා පත් වෙලා නම් ඒක අපිට තෝරන තේරෙන්නේ නැහැ. ලෝකෝත්තර සම්මාදීත්‍යට පත් වෙලාද නැද්ද අපිට හොයන්න කවුරුත් නැහැ. ලෝකෝත්තර සම්මාදීත්‍යට පත් වෙලා නම් වෙලා තියෙන්නේ දැහැන සමාපත්‍යයේ එක පටලවාගත්තයි මේ තියෙන්නේ. තවත් වෙන බලන ඔප්ෂන් එකක් තියෙනවා. අත්පම් විසලක දෙන්න මේ තියෙන්නේ. ප්‍රථම ධ්‍යාන සමාපන්නස්ස වාචා නිරුද්ධති මේ තියෙන්නේ. වාචා නිරුද්ධති මේ 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 වාචා නිරුද්ධ වෙන්නේ මොකද්ද? ධ්‍යාන සමාපන්නස්සේ. දැන් මෙතන මේ සම්මා වාචා මිච්ඡා වාචා ඔක්කොම නිරුද්ධයි. හරිනවනේ? නෑ. එහෙමයි. දුතික දාන සමාපන්නස්සේදී විතක්ක විචා නිරුද්ධ දෙමි තියෙන ඔත දිගට දිගට විසරන රහෝගත සූත්‍රය. ඉතින් මේක චුට්ටක් කරන් කියවලා බලන්න තව පොඩ්ඩක් ඕනනම් ඉස්සරහට. එහෙනම් දැහැන් සමාපදේ වචන නිරෝධයයි. එහේ. දෙවන දැහැන් සමවන්නට විතක්ක විචාර නේද? විතක්ක විචාර කියලා කියන්නේ? කාම විතක්ක. කාම විතක්ක ව්‍යාපාද හිංසා විතක්ක ඔක්කොම නිරෝධයයි. කොද ප්‍රථම ධාන ධානයේ ඉන්නකොට කාම සංඥා තියෙනවා. ඒතර ඒ ඔක්කොම විතක් වේ නිරුද්ධ දෙවෙනි දහන්ට යනකොට. මේ තියෙන සමාපත්තිය මේ. මේ තියෙන දැන් වැඩේ කරන්නේ පරිවර්තනය කරු පීස කොහොම හරි වැරදිලා ධානයයි සමාපත්තිය දෙකම එකට තමයි පරිවර්තනය කර තියෙන්නේ. ඔක්කොම එකයි. මේ සම්බෝ ලොකු වෙනසක් තියෙන එකක් දෙකම එකක් කර පරිවර්තනය කර තියෙන්නේ. සමාපන්නස්ස. දෙවෙනි දහන් සමාපත්තිය විතක් විචා නිරුද්ධයි. මහාවේදල සූත්‍රයේ 697 පිටුවේ තියෙනවා. ඇවැති පළමු දැහන් දැහන් අංග කෙතකින් විප්‍රහීන වේද අංග කෙතකින් සමන්වාගත ප්‍රථම ධානයේ තියෙන මොනවද නැති මොනවද? ඇවැති පළමු දැහන් පංචාංග විප්‍රහීන වේ. පංචාංග සමන්වාගත වේ. පහක් තියෙනවා පහක් නැහැ. ඇවැති මෙසස් මේ පළමු දැහැන් සමවන්නාහට කාමච්ඡන්දේ ප්‍රහීන වේ. මෙන්න මෙතනදී ගන්නවනේ කාමච්ඡන්දයයි කාම රාගයයි කාම සංඥායි කියන තුනක්. ඒ වෙන වෙනම තෝර ගන්න ඕන. මේ විසර කරන්නේ කාමච්ඡන්දේ නෑ කියලා. කාමචා අන්ද අන්ද නෑ. සෝතාපන ආශාවකයා ආලෝක උදපාදිලා තියෙන ප්‍රඥා උදපාදිලා තියෙන අන්ද බවයි මිහිලා. කාම කා ගන්න ඡා අන්ද ඡා කියන සැරිසරන අන්දේ කෝගේ සැරිසරන මිදිලා. ව්‍යාපාදයෙන් පහිනයි තීන මිද්දේ පහිනයි උද්දච්ච කුච්චේ පහිනයි විචිකිච්ඡා පහිනයි පංච නීවර පහිනයි ප්‍රථම අධ්‍යයනයි. පාලියෙත් එකක් අරගෙන දැහැන කියලා විස්තර ගන්නේ සමාපත්තියේදී.
ප්‍රථමධ්‍යාන සමාපත්තියේදී. ප්‍රථමධ්‍යාන සමාපත්තියේදී දැහැනෙදිත් මේ පංච නිවන ප්‍රහිණයි කියලා තියෙනවා. හත් චුල්ල හත්තිපදම සූත්‍රය. ඒකත් මම හිතන්නේ මේක දාලා තියෙනවා. ප්‍රථමධ්‍යාන සමාපත්තියේදී මොනවද නැති මොනවද තියෙන්නේ? කාමච්ඡන්ද පහිනා, ව්‍යාපාද පහිනා, තීර්මිත පහිනා හොති, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා පහිනා. මොනවද තියෙන්නේ? විතක්කෝච වත්තති විචාරොත්ත වත ප්‍රීතිත සුඛද චිත්ත ඒකාගතාද ප්‍රථම ඥාන තියෙන ප්‍රථම ඥාන තියෙන්නේ මොනවද විතක්ක විතක්කයි විචාරයි ප්‍රීති සුඛයි ඒකාගතා පංචාංග සමන්වාගත වෙනවා එතන වැටෙනවානේ අන මෙන්න මේ අංග ටික තියෙනවා ප්‍රථම ඥානේ එහෙමයි ප්‍රථම ඥාන සමාපත්තියේ දැහැන් බැලුවොත් දැහැන් සමපත් ඉස්සරහ දැහැන් දැහැන් සම සමපත් දෙකක් වෙනවා මජ්ක්‍ධිම නිකායේ චුල්ල හත්තිපදක සූත්‍රය 441 වෙනි පිටුව තියෙනවා හිතමේ මේ චිත්තය පිළිබඳව උපක්‍රේෂ වූ අන හිතර උපක්‍රේෂ වූ ප්‍රඥා දුර්වල කරන පංච නීවරණයන් දුරුකොට කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතරක් සහිත විචාර සහිත විවේකෙන් සහ පිසුකයිද ප්‍රථම ධ්‍යාන ප්‍රේණ වාසය කරයි බ්‍රාහ්මණය මේද තථාගතයන් වහන්සේ ඥාන පදයේ කිය කියාද තථාගතයන් වහන්සේ නුවණ නැමැති ඉල ඇට ඉලු තැන යයිද තථාගතයන් වහන්සේගේ නුවණ නැමැති දලෙහි හිදි තැන යයිද කියුන ලැබේ ආර ශාවක තෙමේ එපමණකින් භාගතුන් වහන්සේ සම්බුද්ධය භාගතුන් වහන්සේ විසින් ධර්මයේ සවාක්‍යාතය භාගතුන් වහන්සේ ශාවකයාත මේ සුපටිපන්නයයි නිශ්චයත් නොපෙමිනි මේ මේ සූත්‍රයේ දිගට විස්තර කරන තථාගතයන් වහන්සේ බුදුම දමුණ සංගුණ කොහොමද කෙනෙක් අවබෝධ කරගන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ප්‍රථම ඥාන සමර ප්‍රථම ඥාන සමර කාමයෙන් වෙන්න මේ කියන්නේ පංච පංච නීවරණ දුරුකොට එහෙනම් ප්‍රථම ඥානේ පංච නීවරණ නැහැ පැහැදිලිනේ එහෙමයි පැවන ප්‍රථම ඥානේ පංච ආර ප්‍රථම ඥාන බලන්න පාලි දෙන්නේ ප්‍රථම ඥානේ කියලා මේක විවිච්ඡ කාමේහි සෝ ඉමේ පංච නීවරණ පහය චේතසෝ උපක්ලේශ පංච නීවරණ පහනේ කළා පඤ්ඤා දුබ්ලි කරනවා ප්‍රඥා දුබල කරන විවිච්ච කාමේ විවිච්ච අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාර විවේක පීසක ප්‍රථම ධ්‍යාන මෙන්න මෙතන කටින් ප්‍රශ්නයක් එන්න පුළුවන් මේකේ සිංහල පරිවර්තය තියෙන මොකක්ද කියලාද විතක්ක විචාර විවේක ප්‍රීති සුඛ මේ පාළි තියෙන මොකක්ද සවිතක්ක සවිචාර සවිතක්කං සවිචාර විවේක පීසක ප්‍රථම ධ්‍යාන කියන එක මම කියන්න විතක්ක සහිත ਵਿਚාර සහිත විකේණක පිසුක ඇති ප්‍රථම ධ්‍යාන විස්තර තියෙනවා. විතක්ක ਵਿਚාරය සවිතක්ක සවිචාර දෙකක්. වැටෙනවනේ. මේ පරිවර්තනයේදී දෙක එකක් කියලා නේද? සවිතක්ක සවිචාරකුවත් එකයි විතක්ක විචාරකුවත් එකයි. දැන් මේකත් එක්කම තව සූත්‍රයක් තියෙනවා ධම්මදායද සූත්‍රය. මජ්ක්‍ධිම නිකාය එකේ. අනේ ධම්මදායද සූත්‍රය විස්තර කරනවා ප්‍රථම ධ්‍යානයේ දෙවන ධ්‍යානට යනකොට සවිතක්ක සවිචාරය විතක්ක විචාරය වචන දෙකම පාළි විස්තර කරලා තියෙන සූත්‍රයක් තියෙනවා. ඒක මම හිතන්නේ මේක දැම්මේ නෑ. आनंदे प्रथम ध्यान ආනන්දේ මේ විහරණයෙන් වෙසෙන ඒ මට ඒ විහරණයෙන් වෙසෙන ඒ මට එතන මෙතන කියන්නේ ඒ ඒ විහරණයෙන් අයින් වෙනද විහරණයෙන් වෙසෙන වෙලාවෙද එහෙමයි වෙසෙන වෙලාවෙ අපි අහන්නේ වෙසෙන වෙලාවෙ ඒ මට කාම සහගත සංඥා මනස්කාරයෝ හැසිරෙත් ඒ මට ආබාධයේ ආනන්දේ යම්සේ සුව ඇති උන්ට උදු ආබාධ පිළිසම දුක් උපද නේද ඒ පරිද්දෙන්ම ඒ මට කාම සහගත සංඥා මනස්කාරය හැසෙ ඒමට ආබාධ වේ. පාලිය ගත්තොතෙම සෝකෝ අහං ආනන්ද අපරේන සමයේන විවිච්ච කාමෙහි ප්‍රථම ඥාන උපසම්බදී විහෙරති తస్మిన్ తస్స మయం ఆనంద ఇమినో విహారేన విహెరతి. එතන විහාරෙන විහෙරතෝ මේ 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 විහෙරණේ විහෙරණේ කරනකොට කාම සංඥාක සංඥා මනස්කාරය සමුදා වදාරති මේ සමුදේ වෙලා තියෙනවා මේක එහෙම වැටෙන මේ 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 දැහෙන ඉන්න කොටයි කියන්නේ දැන් මෙතන මේ ඔව් කාම සංඥා මනස්කාර සමුදා වදාරති
මේ ප්‍රශ්නේ මොකද්ද වෙන්නේ? මේ කාමයේ කියන වචනේ මේ නිකන් අර මේ වහකදුරෝගේ අයින් කරන හදනවා. අයින් කරන ඕනේ ඒක හරි. නමුත් අයින් කරන කියලා මේ කර පැයට කිලෝ 100 වේගෙන් ගිය වාහනේ එක සැරේ බ්‍රේක් ගන්න පුළුවන් කමක් නැහැ. දැන් මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන මේ පීසර වෙලා තියෙන දැන් ඔය ඊයේත් ඔය අපේ කට්ටියක් පොඩ කතා කරා හාමුන කොහොමද ප්‍රථම ඥානේ කාම සංඥා තියෙන්නේ කියලා ඒ පීසරත් මේක මම හිතන්නේ මේ ෂෙයා වෙවි පස්සේ මේ කට්ටි හිතන්ගෙන මේ හිත දැන් අපි හිත උදාහරණ මම එක උදාහරණයක් ඉස්සර කරා අපි හිතමු රස කෑමක් කකා ටීවී බලනවානේ අපි ඔව් ඒ වෙලාවෙදී ටීවී එකක් පේනවා ටීවී එකෙන් සින්දුවත් ඇහෙනවා කෑමකේ සුවඳ දින ඒකත් දැනෙනවානේ මේක තනුමරම කනට ඒක මෙනෙහි කරොත් ඒකත් රහත් දැනෙනවා ඒ අතර මේ කනකොට මේ හරි මුදු එකක් නෑ ඒකත් දැනෙනවා දැන් බැලලා පපඩමක්ෙන් බැදිලා නැත්තම් ඒකත් ඔන මූණ නුරුක් කළා ඒකත් දැනලා තියෙනවා ඒතර අපිට දැනෙනවා එක වෙලාවෙම පහම දැනෙනවා අපි හිතන් ඉන්නවා හැබැයි එක වෙලාවට එකයි ක්‍රියාත්මක වන්නේ ඉතින් මෙන්න මේ වගේ අපිට මේ අපි මේ ප්‍රායෝගික උදාහරණයක් මම විස්තර කරේ එකම මොහොතක මේ පහම එකට දැනනවා වගේ දැනෙනවා අපිට හැබැයි දැන් එක වෙලාවක් අපි දන්නවා එක හිත ක්‍රියාත්මක ඇහෙන් රූපේ ගන්න මොහොතේ අතුරු පහ හතරම ඕෆ් වෙලා තියෙනේ වැඩ ගන්නෑ කනින් සද්ද ගන්න අතුරු හතර වැඩ ගන්නෑ මෙන්න මේක අධික වේගෙන් ක්‍රියාත්මක අපිට හිතෙනවා මේ පහම එකට වෙනවා කියලා අන්න එතකොට තමයි අපිට තේරෙන්නේ මේ මම කනෝ මම යනවා මම ගත්තා මම තමයි මේක විඳ විඳ ඉන්නේ ආචාදින් හිතාගන්න මේක කරලා බැලුවොත් එහෙම තේරෙනවා එක වෙලාවට එකයි දැන් ඇහි ක්‍රියාත්මක වෙලා අතුරු හතරම නැහැ එතන ඇහෙන් රූප හැද රූපය ඇහෙන් රූපේ පේන වෙලාවේ ඇහැයි රූපය ඒකද මම කියන දේ එතකොට දැන් අතුරු මොකක්වත් නැහැ නේ වෙලාවේ අතුරු මොකක්වත් වැඩ නැහැ එහෙනම් එක වෙලාවට එකයි ක්‍රියාත්මක වෙන්නේ එහෙනම් මෙන්න මේ යම්සේද මෙන්න මේ විදිහටම උපමා සංසන්දනය කරලා ගන්න ප්‍රථම ධ්‍යාන සමාධිනකොට මොකද වෙන්නේ ප්‍රථම ධ්‍යානදී සවිතක්ක සවිචාරයයි විතක්ක විචාරයයි දෙකම තියෙනවා මොකද සවිතක්ක සවිචාර කරන වර්ණ කර්මස්ථානයි දැන් අපි හිතන්න පැයට කිමුද 100 වේගයෙන් යන වාහනේ බ්‍රේක් ගහලා නවත්තන්න හිතුවා හිතලා බ්‍රේක් එක පාගන් ඉන්න මොන මොහොතේ වාහනේ ඉස්සර රෝද කරකලා යනවා බ්‍රේක් එකත් පාගගෙන ඉන්නවා එතකොට නෑ නෑ එහෙමනම් බෑ එක්කෝ යන්නුනේ එක්කෝ බ්‍රේක් එක තද වෙලාවම තියෙනවා ප්‍රායෝගික ලෝකේ අඩු ගන්න ප්‍රායෝගික ජීවිතේ පුංචි දෙයක් වැඩක් පලක් කරලා තියෙනවා තේනවා එහෙමක තියෙන දෙයක් නැහැනේ අර මොහොතේ ගත්තාම පැරණි 100 යන ලා මොහොතේ වේකත් පෑගිලා තියෙනවා වාහනේ තිසාර කැරි කැරි යනවා මේ රූට යනවා හැබැයි ටිකක් වෙලා ගියාට මේ දිගට මේ බ්‍රේක් එක පාගන් හිටිය මොක වෙන්නේ අන්න ඉස්සලා ගිහිල්ලා එක මොහොතක බ්‍රේක් එක තද වෙලා තියෙනවා අර චලිතේ නතර වෙන ගන්න ඔන්න ඔය වගේ තමයි මේ ප්‍රථම ධ්‍යාන දෙවෙනි දහයන් දක්වා දහයන් දෙක මාරු වෙන්නේ. ඒතර අර අතරමැදි අවස්ථාවක් ගත්තොත් එහෙම. පළවෙනි වතාවේ බ්‍රේක් එක හොඳටම බුරුල්. හැබැයි මේ බ්‍රේක් එක තද කරගෙන ඉන්නේ මොකද ගිල්ලෙලා අවසාන මොහොතේ නතර වෙනකොට මොකද වෙන්නේ? අර බ්‍රේක් එක ජයගත්තා අර වාහනේ චලිතේ නතර කරා. අන්න එනම් මේ ප්‍රථම ධ්‍යානයේ මුල මැද අග. දැන් දහහනේ මුල මැද අග තෝරගන්නවා. දහහනේ මුල මැද අග තියෙනවා කියලා මම මීට කලින් ගොඩාක් කරක් වෙන්නලා තියෙනවා. ප්‍රථම ධ්‍යානයේ මුල තමයි පටිපදා විසුද්ධිය. මැද සහ අග. දැන් මෙන්න මේ මුල මැද අග තියෙනවා මේක පිස්සර කළ දේ දිගින් දිගටම මෙන්න මේ මුල මැද අග තියෙන මේක පරාතය තියෙන්නේ මේ දැන් වාහනේ පැයට ගුණ 100 ගීප් එක නතර වෙනකොට එක මොහොතක් එක පොයින්ට් එකක් නෙමෙයි තියෙන්නේ ඒ බ්‍රේක් ගහපු තැන ඉඳලා බ්‍රේක් එක නතර ගහලා නතර වෙන තැන දක්වා කාල පරාසයක් තියෙන යම් සීමාවක් තියෙනවා ඒක මේ නේද එක පොයින්ට් එකක් නෙමෙයි මෙන්න මේ වගේ ප්‍රථම අධ්‍යයනයේ මුල පටන් ගත්තාම අගට යනකොට මොකදන්නේ මුලින්ම දැන් ප්‍රථම අධ්‍යයන නැති මොහොතේ අපේ හිතේ කාම සංඥා ව්‍යාපාද හිංසා සංඥා මහා ගුණත් වේ. ඒව ගැන හිත කීකී කර කර තමයි හිතේ. දැන් මේවා කිරීම නතර කරලා ව්‍යාපාදයේ දේශයේ මහා ඕලාරික පහින කළා වාඩි වෙලා දැන් මේ කර්මතන මෙනෙහි කරනවා. මෙන්න මේ කර්මතන මෙනෙහි කරන මොහොතේ අර එන හිතුවිලි එනවා එකසේ නතර වෙන්නේ නැහැ. අර තරහය නේව කාම හිතුවිලි. දැන් මොකද දෙන අන්න බ්‍රේක් ගහුවා වගේ ප්‍රථම ධ්‍යාන ටික අඩු වෙන ගන්නවා. දැන් ඒක දැහැන් හතර පූර්ණ කරපු කොටක අත්දැකීම. සීල් දෙනාගේ එක සැරේ දැන් හැමදෙකින් හාමුනේ මලන්නකෝ බෑනේ මේ වෙන වෙන ඒවා මතක් කරනවා ඊටවිලි කොහොමයි කියන විතක් વિચાર එනවා නවත්ත ගන්න බෑ හාමුනේ ඒක තව වර වර්ණවන්නේ මොකද නාන ටික දවස් දෙකක් තුනක් යන දෙනවා අනා දැන් නම් ටිකක් අඩුයි වගේ ඒතර අන්න එන්න අඩු වෙනවා ඒතර අන්න එහෙම අඩු වෙලා අඩුලා ගිහිල්ලා එන්නේ හැබැයි එතකොට හැමෝම ප්‍රීති සුඛ කොහොමද ප්‍රීති සුඛ නම් තියෙනවා ප්‍රීතියක් තියෙනවා සුඛයක් තියෙනවා හොඳට චිත්ත ඒකාගත කර්මත්තන් නවත්න හැබැයි අර පුතාගෙන දුවගෙන ඔය බාහිර හිතු එක එක ගැන ආයේ විතක් ਵਿਚාර වේ අර සංකල්පනා සංඥා විදිහට එන ගන්න සංඥා මානසිකාරය මේන්නේ හැබැයි මෙතන අමතක කරන්නේ කාම සහගත සංඥා මානසිකාරය ඇරෙන්න කාම රාගය ආව කියලා මේක ඔහත් හඳහන නැහැ කාම ඡන්දය ආව කියලා සඳහන් නැහැ කාම සහ සංඥා මානසිකාරය ඇරෙන්න කාම සංඥා මානසිකාරය කියලා තියෙනවා
කාම රාගය ආව නම් කෙලින්ම ප්‍රථම දන්නේ පල්ලයට බහිනවා. මෙන්න මෙතේ පටලවාගත දෙකක් කාම සහගත සංඥා කාම සංඥා සහ කාම රාගය කියන්නේ කාම ඡන්දය. ඔය කාම ඡන්දය ප්‍රථම ඥානෙ නෑ. ඒක කාම භූමිය තියෙන්නේ. කාම භූමියේ මිදලා තමයි ප්‍රථම ඥාන සමාදින වල කාම සංඥා තියෙනවා. කාම රාගය නෑ කාම කාම ඡන්ද නෑ. කාම ඡන්ද කාම සහ කාම සංඥා තියෙනවා ප්‍රථම ඥාන කාම සංඥා සහගත සම්මාද තියෙනවා. කාම රාගේවත් කාම ඡන්ද ඒව නැහැ ඒව ප්‍රථම ඥානේ ඉසල ඉවරලා වැටතන මේ අනුපූරක අඩුවෙන ක්‍රමේ මෙන්න මෙහෙම අඩුවලා ගිහිල්ලා අර අර තියෙන මේ කාම සංඥා මානසිකා තමයි විතක් ਵਿਚාර කියන්නේ මෙන්න මේ විතක් ਵਿਚාර සංසිඳනවා දෙවෙනි දැහැන්ට යනකොට දැන් බලමු මේක ආ මේ තියෙන මුගලන් හාමුදුරුවෝ වෙච්චද බුදුහාමුදුරුවෝ තලා තියෙන මුගලන් හාමුදුරුවෝ තියෙනවා සවිතක්ක සූත්‍රයේ චිත්ත විතරක 15 පළමුණ දැහන පළමුණ දැහනයි කියන ලැබේ පළමුණ දැහන කවරද ඇවැත්ති ඒ මට මෙබඳු හිතක් විය මෙහි මහන්තේ මේ කාමයන්ගෙන් වෙන්ව අකුස ධර්මයන්ගෙන් වෙන්ව විතරක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් පීසා සැප ඇති පළමුණ දැහන එළඹ වසිනේ නම් ඒ පළමුණ දැහනයි කියන ලැබේ ඇවැත්ති ඒ මම කාමයන්ගෙන් වෙන්ව අකුස ධර්මයන්ගෙන් වෙන්ව විතරක සහිත විචාර විවේකයෙන් හටගත් परिवर्तन दोष मिथन प्रथम संबोधन काम वेंगुला ඕක සමාධින දෙයක් නැහැ නේද? ප්‍රථම ඥානට යන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද උද්දච්චකද විචිකිච්ඡාගෙන ඒ පංචෙනිම දුරු කරලා. දුරු කර ප්‍රථම ඥානට යන්නේ මෙන්න මේ කාමයන්ගෙන් වෙන් වීමටයි මේ ප්‍රථම ඥානේ වඩන්නේ. අතෝ ප්‍රථම ඥානේ වෙන් වෙලා නම් ඉතින් වඩන්න දෙයක් නැහැ නේ. මේකට සමෝ අදින කොටයි ඒ කාමයන්ගෙන් මිදෙන්නේ නම් මේ කාමයන්ගෙන් මිදීමටයි මේ ප්‍රථම ඥාන සමාධිය. එතකොට තමයි මේ සංඥා මානසිකාර පහළ වෙලා තියෙන්නේ. දැන් පාළිය ගල්මුක මේ තියෙන්නේ. තස්ස මයහං ආවුසෝ ඉමිනෝ විහාරේන විහෙරති. විහෙරතෝ මේ විහරණේ විහරණය කරන මට කාම සහගත සංඥා මානසිකාර සමුදාව අතාර මේ තියෙන්නේ. මේ විහරණේ ඉන මට තේනවනේ? විහරණේ ඉන්න කොටම මේ ඇවිල්ලා තියෙන්නේ. මේ විහරණේ අයින් වෙලා නෙමෙයි. එහෙමයි. මොකද වචනේ වටේ පටලවා ගත්ත මොකද්ද රාග කියන වචනේ ප්‍රථම ඥානෙ නැති මොහොතේ මොකද අග්‍ර කරන් ඉන්නේ යාගේ හිතේ මේ අග්‍ර කර ගන්නවා කියන තව විදිහකට අධිපති කර ගන්නවා අධිපති කර ගන්න වැඩිපුර අග්‍ර කර ගන්නවා ප්‍රථම ඥානෙ නැති මොහොතේ හෝ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ තමයි අධිපති කරගෙන ඉන්නේ අන්න අධිපති කරගෙන අන්න ඒක තමයි අග්‍රගෙන අන්න රා අග්‍රගෙන ඉන්න අන්න කාම රාග කාම ඡන්ද ඔක්කොම තියෙන ප්‍රථම අධ්‍යයන නැති මොහොතේ ප්‍රථම අධ්‍යයන සමාදෙන කොට අන්න අග්‍ර කරගැනීමේ මිදුණා දැන් උදාහරණයක් වද මම අර මුලින් කිව්ව උදාහරණේ ටීවී එකේ සින්දුවකුත් බලනවා කණෙන් අහනවා බත් එකක් කනවා ඒකේ සුවඳක් දැනනවා ඔය පහම විඳ විඳ ඉන්න මොහොතක ටීවී එකේ එක සැරේටම යනවා බ්‍රේකින් නිවුස් කියලා එකක් දැන් මොකද එක සැරේට මොකද නැහැ ඇහැ අධිපති කරගත්තා අර පහෙන් අග්‍ර කර ගන්න ගත්තා මොකද ඇහැ අග්‍ර කර ගන්න ගත්තා අර ඒ මොහොත මොකද නැහැ අර ටික පොඩක් සප්‍රෙස් වෙන ඉතුරු පහ හතර සප්‍රෙස් වෙලා අන ඇහැ මොකද වෙන්නේ ඇහෙන් එක අධිපති කළ එකේ ප්‍රමාණය වැඩි කර ගන්න ගත්තා අන ඇහැ අධිපති කරගත්තා මෙන්න මේ වගේ අර ඒක අග්‍ර කරගත්තා ඕන්න වැඩි තමයි මේ ප්‍රථම ඥාන වෙන්නේ මොකද රා අග්‍ර කරගැනීමේ මිදුණා දැන් මේක දැන් අපිට මේ පොතේ තියෙනක අරගෙන පොඩක් විශ්ලේෂණය කරගෙන වඩනකොට බලනවා වර්ණ කට්ටේක අද්දැකීම අන්න ඒ අද්දැකීමත් එක්ක ටැලි කරගත්තාම තමයි තේරෙන්නේ
මේ කියන කාරණේ මොකද්ද කියන කාරණා. එහෙමයි බලන්න. එතන මේ සතර දැහැන් කියන්නේ මේ තියෙන සත්‍ය විභංග සූත්‍රයේ විතක්ක විචාරංගයේ වූප සමයෙන් සිය සතන්නේ පැහැදීම කරන චිත්ත ඒකාගතේ විතර්ක සවිද හතර දැහැන් විසර කර 1 2 3 4 දැහැන් විසර කරලා මේක විසර ගන්නවා දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යෙ දිග දිගට පෙන්නලා තියෙනවා. එහෙනම් මෙන්න මේක තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය. ධ්‍යාන සමයද ඉරියව්වක් නොමැති බව මේක මතක ඇති මම ඉස්සර කල සීසන 8 එකක් පෙන්නවා. මේ ඇවිදින්න පුළුවන් මේ දැහැන්දගෙන කතා කරන ඇවිදින්න පුළුවන් අංගුත්තරනික ඇදගේ මහා වර්ගයේ 327 වෙනි පිටුවේ ඒ මම කාමෙන් වෙන්ව අකුස ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකනක පීසක ප්‍රථම අධ්‍යාන සමය වෙතිමි විතර විචාර රූපස සංසිධීමේ අධ්‍යාතේ පැහැදිලි චිත්ත ඒකාකතාව විතර්ක රහිත විචාර රහිත සමාධීන් උපන් ඊතියා ඇති ද්විතීක ධාර ප්‍රමණය වෙසිමි පීතිහුගේද විරාගයෙන් උපේක්ෂාද ඇත්තේ සිහි ඇත්තේ සම්මා ප්‍රඥා ඇත්තේ වෙසිමි සුඛේද කයින් විඳිමි යමකු අරම උපේක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සුඛ විරණ ඇත්තේ යයි ආර්යෝ කියත්නම් ඒ කෘතික ධානයේද පැමිණ වෙසිමි සුඛයාගේද ප්‍රහාණයෙන් දුක්ඛයාගේද ප්‍රහාණයෙන් කැළම සොම්නස් දොම්නස් හතයට යෑමෙන් දුක් නැති සුව නැති උපේක්ෂා අස්මුති දෙකින් වූ පිරිසිදු බව ඇති චතුර්ථ ධර්මයෙන් වෙසෙමි. හත දහයන් සම්වදිනවා. ඔය දිනක පාළි විහෙර මෙතින් උපසම්පජ්ජ විහෙරති. උපසම්බන්ධ විහෙර හතර දහයන් විහෙරනවා. බමුණ ඒ මම. ඉතින් මෙමද ඌයෙන්. මොකද මෙමද ඌයෙන් කියන්නේ? මේ සතර දහයන් සමයද ඉන්න වෙලාවේ සක්මන් කෙරෙන්නම් එසම් මේ තෙල මාගේ දිව්‍ය සක්මන වේ. බමුණ ඉතින් ඒ මම මෙමද ඌයෙන් සිටින්නම් වාඩිලා එන එසම් මේ තෙල මාගේ දිවිමෝ සිනින් වේ. බමුණ ඒ මම ඉතින් මෙම දෝයෙම හිඳින්නම් වාරලා යන හිටගෙන ඉන්නව නම් ඔය දෙක යන කතා නේ. සමේ එතන මාගේ දිවිමෝ හිඳිම වේ. බමුණ ඉතින් මම එබඳු ඌයෙම සයනේ කෙරෙන්නම් සයනේ කරන ඇලවිලා ඉන්නව නම් එසමේ තෙල මාගේ දිවිමෝ උසසුන් මහසුන් වේ. මෙන්න දිව්‍ය උච්චාසන මහසයනේ. බමුණ මේකල යමෙක් මට ත්‍රිසිසේ ලබන්ද නිදුකින් ලබන්ද මහසේ ලබන්ද මේ දිව්‍ය උසසුන් මහසුන් වේ. මෙන්න දිව්‍ය උච්චාසනේ මහසානේ කියන මේ සතර දහයන් වඩලා ඒක ඇවිදින්න පුළුවන් හිතකර නම් වාරලන සතිබලා ඉන්න පුළුවන් හතරේ දියාවෙන් ඇවිදින්න පුළුවන් නම් සතර දැහැන් ඉඳගෙන ඇයි කතා කරන්න බැරි ඇටරක් දැන මේ 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 වගේ ගලප ගන්න ඉතින් මේ සාමාන්‍ය ඔකට කියන කොමන් සෙන්ස් කියලා කියන්නේ අපි සාමාන්‍ය දෙනු සාමාන්‍ය දෙනු මේ හැර මේ ගලප ගන්න මේවා මේවත් වැදගත් වෙන හිතෙනවා දැන් මේ ආර සතර දැහැන් පූර්ණ කරගත්ත කෙනා දැන් කොහරි යනවා මේ දැහැන් සමග ඇවිදින්න යන්න බැයිද පුළුවන් මේ තියෙන මේ මේ දැහැන් සමග ඇවිදින්න පුළුවන් හිතකර ඉඳ බැයිද වාඩිලා ඉන්න බැරිද මොකද වාඩිලානේ වැඩිද දැන් මේ ඇයි මේ කට්ටිය මේ වාඩි එක තැන් කරලා වාඩි කරලා වඩවන්නේ ඇයි දැන් මේ දැහැන් වණක හිත එක්කෙනෙක් අපි 10 100ක් විතර ඇවිල්ලා 25ක් හිතගෙන ඉන්නවා 25ක් සතිපිලා ඉන්නවා 25ක් ඇවිද ඇවිද ඉන්නවා එක හෝල් එකක් දැන් මොකෝ වෙන්නේ දැන් මේක කාලකෝටියක් වෙනවනේ මෙන්න මේ වාඩිලා හතර දැහැන් වල්ලා මේක පොගුණු කරගත්තට පස්සේ අන්නේ පොගුණුතාවයෙන් පස්සේ ඉන් එහාට තමන් කවරි ගමනක් යනවා නිකම් මේ කර්මස්ථාන නිකම් මෙනෙහි කරගන්න ඇවිදින කෙනා තියන දා අර ඇඟේ තියෙන අමාරුවක් ඉවරයි හැබැයි එකක් තියෙනවා ඇවිදිනවා කවට අපිට මේ පංචකාම ආස්වාදෙන දෙවෙනි කය පවත්වා නම් ඇවිදින්න බෑ දැන් කායේ කාය අනුපසනනේ ආස්වාදෙනක් පවත්වන්න යන්න ඒක අමාරුයි හැබැයි ඔහු නිකම් කොහරි අපිට බණක් අහන්න යනවා භාවනාවක් කරන්න යනවා අන්න ඒ වගේ චේතනා සහිතව යමක් ඔහු කරනව නම් ඔහුට ඇවිදින්න පුළුවන් ඔක්කොම ටික සක්මන් කළා මේ භාවනා වඩා ගන්න පුළුවන් හතරේ දේව හතර දහයෙන් වඩන්න පුළුවන්. මේ තියෙනක පාලි කොටස. ඥාන සමවැදීමට හතරේ දියම යොදාගත හැක. මෙන්න මෙතන තමයි මේ පැටලිච්ච තර අපිට අහුනේ. ලෞකික සතර දහහනේම සම්මා වාච ඇද ලෞකික දහහන් තියෙනවනේ අපිට. දැන් ඒ ලෞකික දැහැන් වඩලා තියෙන නම් තේරෙනවා ලෞකික දැහැන් සම්මා වාද ඇද්ද පොඩ්ඩක් බලමු මේක ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයක් අරගෙන ධම්මසංගණේ ප්‍රකරණේ මෙන්න මේක තියෙනවා ලෞකික දැහැන් වඩන කමේ මෙතෙන්දි විශ්ලාම විසර කරනවා අර ඒ ලෞකික කුසල චිත්තයක තියෙන අංග ටික ලෞකික කුසල චිත්තයක තියෙන අංග ටික විසර කරනවා ධම්මසංගණේ ප්‍රකරණේ 26 වෙනි පිටුවේ
තස්මින් සමේ කාමාවචර කුසල චිත්තං උප්පන්නං හෝති. දැන් අපි දන්නවා ලෞකික දැහැන් නොරන්න ගියාම අපි මොකද අරමුණු කරගන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ කියන යමක් හැරෙන්නේ. මේ සතර මහා භූතයන්ගේ ලෝකෙ ඇඳ යමක් හැරෙන්න සෝතාපන ආර්සාවකෙක් නොවන කෙනෙකුට දුටු නිවන් ශාන්තියක් නැහැ. දුටු නිවන් ශාන්තියක් නැති වුණාම ඔහුට තියෙන්නේ මේ තියෙන පංචේන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණු විතරයි. දැන් අපි දන්න සියලු දෙනා අපි යම් කිසි ට්‍රයි කළා හරි ඇති ඔය හුලන් රැල්ලේ භාවනාව. නහයේ වදින තැන හෝ මුඛ නිමිත්තේ හෝ කොහේ හරි වදින තැනක් අල්ල ගන්නවා. අන්න දිත්ත සුදු මුතු වලට අයිති ඒක. එතකොට සතර මහා භූත ලෝකේ යමක් අරමුණු කළා තමයි මේක වඩන්නේ. එහෙනම් ඒ අයිති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන එකට අයිති. නහයේ හුස්ම වල වදින තැන අල්ල ගත්තා. හැබැයි අන්නේ තැන අල්ල ගත්තාම ඒක රූපාවචර අරමුණක්. අන්නේ රූපාවචර අරමුණේ හෝ හුලන් රැල්ලේ හිත තියලා තමයි මේක වඩන්නේ. එතකොටත් ඒක කුසලයක්. ඒක ආශ්වාද පස්සේ ඇති එකක් නෙමෙයි. යස්මින් සමේ කාමාචර කුසචිත්තං උප්පන්නං හෝති සෝමනස්ස සහගතා ඥාන සම්පයුක්ත රූපාරම්මණ සද්ධාරම්මණං වා ගන්ධාරම්මණ පොට්ට රසාරම්මණ පොට්ටාරම්මණං වා ධම්මාරම්මණං වා යඤ්ඤං පනාරම්ම තස්මින් සමේ මෙන්න මෙතන අර වගේම ඉස්සෙල්ලා වගේම නිල් පාටින් ඉදහල් තියෙන වගේම තස්නාය පස්සෝ හෝති. ඒකත් පටන් ගන්න ස්පර්ශය. මොකද ස්පර්ශ නැත්නම් එකක් අපට ගන්නෑ. ස්පර්ශෝ හෝති ඉත අර අර අංග ටික ඔක්කොම විසර කරනවා. විස්තර කළා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උට ලෞකික කුසලයක් කරනකොටත් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනවා. අන්නේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි හෝති, සම්මා සංකප්පෝ හෝති, සම්මා වායාමෝ හෝති, සම්මා සති හෝති, සම්මා සමාධි හෝති. අංග කීයතියි? 1 2 3 4 5. ටිකක් අඩුයි. සම්මා වාචා මේකේ තියෙනවද? නැහැ. නෑ. මේ සම්මා වාචා නෑ. මෙන්න මේ ලෞකික දැහැනක් නෑ වැඩෙන්න උහුර මොකද එක්කෝ දැහැන් සමාපත්තියට ගිහිල්ලා එහෙම නැත්නම් මොකද දා තියෙන්නේ ලෞක දැන් මේ 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 තියෙන එකම දැහැන් වලට විසර කරනවා මෙතන තමයි මේ අංග ටික විසර කරලා තියෙන්නේ එකදරකදී මෙතන මේ අංග ඔක්කොම විසර කළා මෙතනින් පල්ලෙහාට අරන් යනවා පෙර පරිදි කියලා ඒතර මෙතනින් මේක කියවගෙන යන්න මොකද යටය වැදින පෙර පරිදි කියලා තියෙන්නේ වැටෙනවනේ එහෙනම් මෙන්න මේ තියෙන අංග පහයි අංග පහකින් තියෙන සමාධිය කියලා පස්සේ විසරයක් තියෙනවා එහෙනම් මෙන්න මේ සමාධියේ සම්මා වාචා නැහැ. එහෙනම් සම්මා වාචා නැති කුසල සිත්ය මේ කුසලයක් වෙතින්නේ. අතමේ ධම්මා කුසල. හැබැයි කුසල් පැත්තට වැදෙන මේක සම්මා වාචා නැහැ. එහෙම එකක් ගන්න අපිට අහුවුණා. දැන් මෙන්න මේක තමයි මේ වෙලා තියෙන්නේ. ඔක තව ඉස්සරහට ගියා නම් තේරෙයි. ස්පර්ශයෙන් පටන් ගත්තා. කෙලවෙන අර ඉස්සෙල්ලා වගේම අවික්කේපේ තමයි කෙලවර වෙන්නේ. ඒ අතරමැද සමහර වචන අඩුයි. දැන් මේක දිගට කියව ගන්න මේක ධම්මසංගේ පොතේ 26 වෙනි පිටුව කියව ගන්න. ඒක කොහොම කිදෙකට කියව ගන්න පුළුවන්. මෙන්න මෙතන ඉහට විසර කරනවා පංචාංගික මාර්ගයෙන් සම්මා වාචා නැති ලෞකික පඨවි කසින වර්ණ භාවනා වර්ණයි. මේ පඨවි කසින වර්ණලා ওই පඨවි ආපෝ තේජෝ වායෝ වලින් ලෞකික කසින වර්ණ කට්ටියට අංග පහකින් යුතු තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙන්නේ. මේ තියෙන්නේ කතමේ ධම්මා තස් මොන කතමේ තස්මින් සමේ පංචාංගිකෝ මග්ගෝ හෝති යන පංචාංගික මාර්ගයක් තියෙන මේ තියෙන. ඒක 52 වෙනි 53 වෙනි පිටුවල දීන්නේ. මොකද පංචාංගික මාර්ගය කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා සති, සම්මා සමාධි. එතකොට මේක වැරදිලා මිස්ටේක් එකක් වෙන්නේ නෙමෙයි. කතමේ කතමෝ තස්මින් සමේ පංචාංගිකෝ මග්ගෝ යන පංචාංගික මාර්ගයක් තියෙනවා. මෙන්න මේ පංචාංග මාර්ගයේ තියෙන ලෞකික සම්මා සමාධිය වඩන ගියාමයි තියෙන්නේ. ඔය තියෙන්නේ. ඕක තමයි වෙලා තියෙන වැඩේ. ඒ වෙලාවේ ඒ වඩන වෙලාවේ ඔහු ඔකර පටවි කසිනා වඩන්නේ. දැන් මේ මේව තියෙන විසර කරලා අන්නේ මොහොතේ මේ තියෙන්නේ තස්මින් සමේ ඒකෝ සංඛාරස්කන්ධා. මේ මත සංඛාරස්කන්ධෙට අයිති වෙන සම්මා දිට්ඨි, සම්මා සංකා, සම්මා වාචා, සම්මා සමාධි. ඒකේ තියෙන අංග පහයි. හැබැයි ඒකෙත් තියෙනවා අලෝභයේ ආදේශයේ අමෝය අනබිජ්ජා අව්‍යාපාද සම්මාදීති මෙතින් ඒවා ඒ අරහංගක් තියෙනවා මේ අතරේ සමත විපස්සන ඒක සමතයක් වෙනවා ඒ තියෙනක ඊළඟට ඒකේ 62 වෙනි පිටුවේ තියෙනවා කතමන් තස්මින් සමේ ධානං හෝති විතක්කෝ විචාරෝ ප්‍රීති සුඛ චිත්තේකාගතා ඉදං තස්මින් සමේ ධානං හෝති කතමේ තස්මින් සමේ මග්ග හෝති
මෙන්න මේ ධානයේ ලබා ගැනීම සඳහා වඩු මග මොකද්ද? මාර්ගය මොකද්ද? සම්මා දිට්ඨි සම්මා සංකප්පකෝ සම්මා වාචා නැහැ. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි අයන් තස්මි සමේ මගෝ හෝති. මෙන්න මේ මාර්ගය වඩලා තමයි මේ දෙහැන් ලබා ගත්තේ. වැටෙනවා මේ කියන එක? 128 129 එක ළඟ තියෙන මේ 62 වෙනි පිටුවේ ධම්මසංගණි ප්‍රකරණේ. එහෙනම් මෙනේ එක්තරා ධානකම යැති මේ සමේ ධානං හෝති මේ තියෙන. කවරක් ඒ සමේ ධාන වේදයක්. විතක්ක විචාර ප්‍රීතිය සුඛය ඒකාගතයි ඒ සමේ ධාන වේ. කවරක් ඒ සමේ මාර්ග වේදයක් මේ තියෙන. සම්මා දිට්ඨිය තියෙන මේ සම්මා දිට්ඨිය ලෞක සම්මා දිට්ඨිය. ලෝකෝ සම්මා දිට්ඨිය නෙමෙයි. ඒකල ඒ දෙහන වඩන එක ලැබෙන අපි හිතමුකෝ පටවි කසිනේ නම් වඩන්නේ පටවි කසිනේ වඩන්නේ ද පටවි ආපෝ තේජෝ වායෝලින් ඒ වඩන ගතිය පිළිබඳ සම්මාදිටිය තියෙන පටවි ගතිය හොයාගන්න කොහොමද මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ අන්නේ සම්මාදිටිය විතර සම්මාදිටිය කියන්නේ ඒ පිළිබඳ සංකල්ප කොහොමද වෙන්නේ පීති නැගෙන සුඛ නැගෙන ඒ සංකල්ප තියෙන්න ඕන සම්මා වායාමයේ තියෙන සම්මා ස්මෘතියේ තියෙන සම්මා සමාධිය තියෙන මෙන්න මේ මාර්ගය වඩනකොට සම්මා වාචා නැහැ මෙන්න සම්මා වාචා නැති ධාන ඇති මාර්ගයක් ධම්මසංගප්පකනේ 62 වෙනි පිටු විසර වෙනවා මෙන්න මේක තමයි වෙලා තියෙන කට්ටියට මේ ලෞකික දැහැනක් එක්ක වැඩලා එක්ක ලෞකික දැහැනක් වැඩලා එහෙම නැත්නම් මොකද දැහැන් සමාපත්තිය ඔය දෙකේම සම්මා වාචා නැහැ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය හැබැයි මෙතන මේ ප්‍රශ්නේ මෙහෙම ඇදිච්ච එකත් හොඳට ගියා අපි නැත්නම් මේ පොයින්ට් එක ගොඩාක් සුද්ධ වෙන්නේ නැති වෙනවා මේක නිකන් උඩින් ගිහලා තිබුණේ මේ ප්‍රශ්නේ මේ විදිහට ආපහු සා දැන් තේරෙනවා එහෙනම් සම්මා වාචා නැත්නම් මොකද්ද ලෞකික කුසලයේ වඩන ලෞකික දැහැන් වඩනකොට සම්මා වාචා නැහැ මොකද හේතුව තමයි අපි තුන් පටවි කසිනේ වඩන්න. අපි මැටි ගුලියක් අරන් අර අඟල් 8ක් විතර විසුද්ධි මාර්ගයේ තියෙන විදිහට අඟල් 8ක් විතර ඩයිමිටි එක තියෙන මැටි ගුලියක් හදලා රවුමක් හදලා ඕක තියාගෙන ඕක දිහා බලාගෙන පටවි ගතිය මෙනෙහි කරනවා. දැන් ඕක එහෙම බලාගෙන මෙනෙහි කරන්න. එහෙම බලාගෙන ගතිය මෙනෙහි කරන්න. ඔන්න ඔය පටවි ගතිය මෙනෙහි කරන මොහොතේ අපිට කතා කර කර පටවි ගතිය මෙනෙහි කරන්න පුළුවන්. බෑ නෑ බෑ. දැන් ජල භාජනයක් ගන්නවා ආපෝ ගතිය මෙනෙහි කරනවා ආපෝ ගතිය මෙනෙහි කර කර කතා කරන්න පුළුවන් නෑ හඳුරු එහෙනම් දැන් තේරවත් දන්නේ අපි මේ ආර්ය භාවනාව වඩන්නට කලින් සෑම භාවනා මධ්‍යස්ථානයකම තියෙන නෝබල් සයින් මතකද ඒ කොහෙවත් තියෙන ප්‍රධානම දේ තමයි කතා කිරීම සපුරා තහනම් ඇයි මේ තහනම් කරලා තියෙන්නේ කතා කරන එක ඔවුන් කියන්නේ ඔවුන්ගේ මාර්ගයට බාධාවක් ඒ ලෞකික දැහැන් මට කතා කිරීම බාධාවක්. හැබැයි ලෝකෝත්තර දැහැන් මකට කතා කිරීම බාධාවක්ද? කතා කිරීම බාධාවක් නැහැ. හැබැයි කතා හතරක් තියෙන බාධා වෙන්නේ. මොකද්ද? මුසාවාද, පිසුනා වාච, පල්සාවාද, පලාප බාබාදයක්. වැටහෙනවනේ? එහෙම. පිටි කතා ආබාධයක්, දිදිස් කතා නොවන එකක්වත් ආබාධයක් නැහැ. එහෙනම් අනර අනාර පරිභාජික වර් බිම බලාගෙන මොකක් ඇහැට රූපයක් පේන්න බෑ සද්ද ඇහෙන්න බෑ මොකක් බෑ ඔක්කොමත් එක තරහයි හැබැයි ආර්ය අසා දැනගත්තා මතක ඇති විමුක්තයතන සූත්‍රයේ සබ්‍රාම්චාරීන් වහන්සේකින් බණ අහන මොහොතේ රහත් වෙන්න පුළුවන් විමුක්ත වෙන්න පුළුවන් ඒ අසා දැනගත්තා සීසද්දව දේශනා කරන මොහොතේ රහත් වෙන්න පුළුවන් අසා දැනගත්තා සීසද්ද ධර්මයේ සජ්ජායනා කරන මොහොතේ රහත් මේ විමුක්ත වෙන්න පුළුවන් අසා දැනගත්තා සීදාද මානසිකාරක අධි වෙන්න පුළුවන් හැබැයි මේක වරදවා ගන්න එපා සජ්ජායනාව අනිවාර්ය කියලා එකක් නැහැ මෙතන. හැබැයි අනිවාර්ය නැහැ ඕනනම් අපිට සජ්ජායනා කරන්න පුළුවන් වෙන ධානයේ ඉන්නකොට කරන්න පුළුවන් වෙනවා. අනිත් එක තමයි අන්නේතර චේතෝ විමුක්තිය. දැන් මේ අන්නේතර චේතෝ විමුක්තිය කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ මේ ලෞකික දැහැන් වඩන්න මෙන්න මේ ලෞකික දැහැන් ඒක සා තමයි විභංගප්පකනේ ධාන විභංගේ. පඨවි ආපෝ තේජෝ වායෝ කසින තියෙනවා. ආර්යොත් අන්නේතර චේතෝ විමුක්තිය වඩන කට්ටිය මේක වඩන මේ ලෞකික දැහැන වඩනවා. එතන ලෝකෝත්තර දැහැන් කියලා එකක් තියෙනවා ලෞකික දැහැන් කියලා එකක් තියෙනවා ආර්යයන්ට චාන්ස් එක තියෙනවා අර ලෝකෝත්තර දැහැන් නොවැඩෙන කට්ටියට විමුක්තායතනේ පස්සේ විමුක්තායතනේ වෙන අන්නර තියෙන අන්නේතර චේතු විමුක්තිය වඩන්න පුළුවන්. වැටහෙනවනේ? මම තව ඉස්සරහදී පෙන්නනවා ආර්යොත් මේ ලෞකික මේ මාර්ගේ වඩනවා මේ පටවි කසින වඩනවා. දැන් මේක පැහැදිලි නේද? ධානයක් තියෙනවා ධාන තියෙනවා මෙයාට ධාන තියෙන මේක විතක්ක වෙන වෙන පී තියෙනවා සුඛ නැකන මේ චිත්ත ඒකාගතා තියෙනවා දැන් ගත්තාව පටවි කසිනේ අරමුණ වල පටවි කසිනේ චිත්ත ඒකාගතාවයි තියෙන්නේ ඉතින් චිත්ත ඒකාගතා තියෙනවනේ ඇහුවම සමා වූ හොඳට සමාධිය වෙලා තියෙන ගල් වෙලා ඉන්නේ ඔක්කොම කළු ගගඩියක් වගේ හෙල්ලෙන්න බෑ වචනයක් කතා කරන ඌරත් හෙල්ල තද වෙලා තියෙන්නේ මොකද වෙලා තියෙන්නේ ඒ මේක වාචා නැහැනේ මේ තියෙන්නේ මම හිතන්නේ මේක පැහැදිලි වෙයි
මේක නැත්තම් ආය ආය අහලා බලලා ධම්ම සංගිපන 62 වෙනි පිටුවේ යොගන්න 128 129 පරිච්ඡේද දෙකේ යොගන්න තස්මින් සමේ ධානං හෝතේ ධාන තියන මොනවද ලක්ෂණ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාගතා දිනනවා ඒක ධානයක් තියෙනවා හැබැයි ඒකේ අංග මොනවද මේ මාර්ගංග සමේ මග්ගංග අවති මග්ග මොනවද මාර්ගේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා සම්මාදන කෝ වාචා නැහැ මෙන්න මේ ලෞක දහන වලදී වාචා බෑ ඇයි හේතුව ඔහු හිත තියන්ගෙන පටවි කසිනේ පටවි කසිනේ හිත ඒකාගතා කරගෙන ආපෝල හිත ඒකාගත තේජෝල ඒකාගතන වායෝල ඒකාගතන කොහොමද කතා කරන්නේ කතා කර වෙන මෙහෙකට යන්න එපා ඇයි එහෙනම් චිත්ත ඒකාගත කරන්න යන්න වැටෙනවා දැන් මේ ඇයි මේ ලෞකික දහන වන්න කට්ටිය ඔසලගේ මැසේ තරහක් යනවනේ එකේ කතාව ඉවරයි වඩමු සමාධිය ඔක්කොම නැහැ හොඳ ගුණහපත් අහගන්න තමයි වෙන්නේ කතා කරොත් එහෙනම් දැන් වඩන්නේ මොකද්ද ඔහුට ඕන හිත සමාධිගත කරගන්න කෙලස් වලින් මිදෙන්න නෙමෙයි එහෙම ඒ පිසත් එක ජීවත් වෙන මොකද මම වයි ඔය සංස්ථා හැම එකම කාලයක් මේ වහ මේ වහර කාමරක දබනන කලින් ඔය සිරුම සංස්ථා වල මම ප්‍රධාන චරිතයක් විදිහට ඔව පස්සේ හොයලා තියෙනවා මොකද්ද මේ කටි කරන්න කියලා ඒතර මට හවුච්ච දෙය තමයි යකානගිනවා හැබැයි සමාධියක් තියෙනවා ඇයි මේ යකානගින මිනිස්සු බයිනවා මොසාවාද පිසුනාද පාස බෝල් කියලා ඔක්කොම තියෙනවා හැබැයි සමාධියක් තියෙනවා ආන එහෙනම් මොකද කරන්නේ මෙතන ඒ වඩන අංගත් එක තමයි හැට වෙන්න තියෙන්නේ සමාධිය කොඩා ගන්න තියෙනවා මෙතින් මෙන්න මේ අංග ටික තමයි පහක් කොඩා ගන්න තියෙන්නේ අංග පහයි මේක තියෙන්නේ එහෙනම් පංචාංගික මාර්ගයෙන් සම්මා වාචා නැති ලෞකික දැහැන් ඇතද නැද්ද ඇත ලෞකික දැහැන් ඇත මෙන්න මේක වෙලා තියෙන්නේ එකෝ මේක එහෙම නැත්නම් දැහැන් සමාවපද දැන් ප්‍රශ්න දෙකට උත්තර ආව ඔය දෙකෙන් එකක් ඒ ඔය කියන පිරිසගේ අතරින් කොහෙන් අලි වාගේ හැදී බැරිලාවත් ලෝකෝත්තර සම්මාදිරපත් වෙලා තිබුණ නම් ඒක දැහැන් සමාවපත්‍යක් නැත්නම් ලෞකික දැහැනක් වහවහම බලටි ගහලා ලෝකෝත්තර සම්මාදිරපත් වෙන කාලේ හරි ඔය ප්‍රථම ධානයෙන් ඉතර එහාට වචන කතා කරන බෑ කියන කට්ටිය ධම්මසතර වල 74 වෙනි පිටුවේ රූපාවචර කුසල චිත්තය මේක තියෙනවා කතමේ ධම්මා කුසලා යස්මින් සමේ රූප උප්පත්තිය මග්ගා භාවේති මේක රූප උප්පත්තිය භාවේති විවිච්ඡ කාමේ විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකිත ප්‍රීතිසුඛ ඇති ප්‍රථම ඥාන උපසම්පති විහෙරති පටවි කසිනා මේ තියෙන පටවි කසිනා තස්මි සමේ පස්සෝ හෝති අවිපේකෝ හෝති මෙන්න මෙතන නිල් පාට ඉරක් ගහතේ අර නිල් පාටකේ මොකද්ද ඉතින් තියෙන්නේ මේ තියෙන්නේ අංග පහයි අංග පහේ සම්මා වාචා නැහැ ඇයි හේතුව පටවි කසිනේ හිත දියාගෙන සම්මා වාචා කතා කරන හිත කසිනේ ඒකාග්‍ර කරගත්තාම හිතේ ඒකාග්‍රලා ඉවරයි දැන් පටවි කසිනේ හිත ඒකාග්‍ර එක හිතපුයි වචන කතා තව හිත දෙකක් නැහැ දැන් මේක ඒකාග්‍ර වෙච්ච ගම මේක පවත්න්න බෑ හැබැයි අපි වට කර්මස්ථානේ මොකක් තියෙන්නේ ඒතං සන්තං ඒතං වනිත්තංගල අපි මේ කියන කර්මස්ථානේම ඒක ඇතුළමයි දුටු නිවන් ශාන්ති මෙනෙහි කළේ කතා කරන්නේ. ඕක නිසා තමයි සම්මා වාචා කතා කරමින් නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ඒක නිසා තමයි රහතන් වහන්සේට රහත් වුණාට පස්සේ ඒ දැහැන් දගෙන කතා කරන්න පුළුවන්. වැටහෙනවනේ? දැහැන් දා කතා නම් අරිහත් ඵල චිත්තීන කතා කරන්න පුළුවන්, බණ කියන්න පුළුවන්. නැත්නම් ඔය එකක් කරන්න බැරි වෙනවනේ. එතකොට මේ ලෝකේ එකක් අල්ලගෙන ඒකේ හිත දියාගෙන ඉන්නව නෙමෙයි. ආර්යයන්ට විතරයි මේ හැකියාව තියෙන්නේ. මොකද ආර්ය දැහැන් විතරයි සම්මා වාචා කරමින් දැහැන වඩා ගන්න පුළුවන් වෙන්නේ. අනිත් ඔක්කොම අංග පහයි තියෙන්නේ මේ තියෙන්නේ. පටවි කසනේ මෙතන පෙර කියලා කියන අර පෙර ටික ගන්නව ගත්තාම මේකේ අංග පහයි තියෙන්නේ. කලින් පෙන්නුවා. මේ තියෙන ඒ කැල මේ තියෙන්නේ සම්මා දිට්ඨියෝ සම්මා සංකප්පෝ සම්මා වායාම සම්මා සති සම්මා සමාධිකෝ වාචා නැහැ. එන මෙන්න මේ කුසල මාර්ගයේ මේ වඩන කැල මෙන්න මේ ටික තමයි පෙර කියලා ගත්තේ මෙතන ඒ සමයේ පස්සෝ හෝති මෙතන පස්ස කියලා ගත්තා ඉතිපිකේ තියෙනවා අවිපේකෝ හෝති මේ තියෙන ඒක 26 වෙනි පිටුවේ තියෙන මෙන්න මේ ටික තමයි පෙර පරිදි කියලා මෙතන ගන්න ඕනේ ඒකේ සම්මා වාචා නැහැ මේ තියෙන එකේ සිංහල ටික මේ තියෙන තව ඒකම යස්මි සමේ රූප උප්පත්ති මග්ගාවති
විතක්ක විචාරණං ූපසමා අජ්ජත්තං සම්පජාන චේතසෝ ඒකාදිසා භව අවිතක්කං අවිචාරං සමාධි පීතුක ဒုတိයක ධානය මේකෙන් දෙවෙනි දහන්නේ එහෙමයි ဒုတိයක ධානය විහෙරති පටවිකසින පටවිකසින දෙවෙනි දහන දැන් මේක 2 3 4 දිගට විසරලා යනවා අන්නේ පටවිකසින තස්මින් සමේ ඉතින් පස්සෝ මෙතන ස්පර්ශේ පස්සේ ඉඳලා මොකද්ද අවිප්පේකේ දක්වා දිගට මෙතන මෙතන අවික්කේ අවිප්පේක මෙතන අවිපේක අවිපේක තියෙනවා එතන පස්සෝ තියෙනවා ඒ අතරේ සම්මා දිට්ඨි සම්මා වායාම හොති එතන පෙර පරිදි තියෙනවා පෙර පරිදි වල තියෙන තර අංග පහමයි තියෙන්නේ ඒකෙත් සම්මා වාචා නේ පටවි කසේ ဒုတိයක ඥාන ඒ ဒုတိයක ඥානේ වචන කතා කරන්න බෑ ඒ හරි එතන මොකද වෙලා තියෙන්නේ කො අර පරණ වඩපු පටවි ආපෝ තේජෝ වායනකට ලෞකික කසිනියක් වැදලා ඒක ලෞකික කසිනියක් වැදලා එහෙම නැත්තම් දැහැන් සමාපදෝ ඔය දෙකෙන් එකක් තමයි වෙන්න පුළුවන් එකම හැකියාව තියෙන අවස්ථාව තියෙන්නේ पंचांगिक मार्गेन सम्मा वाचा नेति पटवी कसिन भावना कौद විමුක්තායතන සූත්‍රයේ මතකති පස්සේ විමුක්තායතනය මම මේක දිගින් දිගට මේ තියෙන දැන් කියනවා බෑ මේක මේ ත්‍රිපිටකයෙන් පෙන්වන්න කියන මොකද ඔවා පෙන්වන්න තරම් දෙයක් නොවන නිසා මෙන්න මෙතන තියෙනවා ආර්යනුත් මේ පටවි කසින වඩනවා මේ මාතෘකාව වැදගත් වෙනවා පංචාංගික මාර්ගයෙන් සම්මා වාචා නැති පටවි කසින භාවනා ආර්යන වඩන අය ඒ ධම්මසංගති ප්‍රකරණ 76 වෙනි පිටේ අතමේ ධම්මා කුසල यस्मिन् समये रूपपत्या मग्गा भावेति प्रीतिया च विरागा उपेक्षा च विहारते सतोच संपजान सुखञ्च कायेन पटिसंवेदति यं तं कौद मे आर्या आविक्कान्ति उपेक्को सम्मा सुख विहाराति ततीक ध्यानं उपसंबदि विहरति पटविकासिना අන ආරේනුත් පට විකසිනේ සමවැදිලා 1 2 3 දැන් 1 3 වෙනද හැන මෙතන විසර කරන 1 2 3 4 ඔක්කොම තියෙනවා ඉතින් ආරේත් මේක වඩනවා ඒතර මෙන්න මේක සම්බන්ධ කරගන්න කොහරද තව සූත්‍රයකට විමුක්තායතන සූත්‍රය පස්සේ විමුක්තායතන විසර ගන්න අන්න ඒතර චේතය පට විකසිනේ වඩන්නේ මේ තින් පට විකසිනේ තස්මි සමේ පස්සෝ හොති අර කතා අර විදිහටම තියෙනවා ඒකෙත් සම්මා දිට්ඨිය සම්මා වායාම හොති වාචා නැ मुखलाकारी තමාට මේ මේ වාපිස්සෙම් කිවිලා කියන වෙන්න ඕන. ඔව්. දැන් කොහෙන් ගතේ වට තියෙන්නේ නැහැ. මම ඇවිත් ඔය කොහෙන්ද මොකද කියන්නේ. නෑ නෑ මට අර හාමුදුරු කිව්වා කො මම කමක් නෑ මම තරහින් නේ කියලා. ඒත් අන්නේතර චේතෝ මුක්ති මේ තියෙන අන්නතේ දෙන ආර්ය වඩනවා. මේ වෙලාවදී මම මේ 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 ත්‍රිපිටකයේ මේ අන්නතේ චේතු වඩනවා තවත් තියෙන අංගුත්තර නිකායේ තියෙනවා චේතෝ මුත උබතෝ මුත පඥාමුත සූත්‍ර තුනක් තියෙනවා. එක ළඟ තියෙන සූත්‍ර තුන. අන්නේ සූත්‍ර තුන කියවුවා නම් තේරෙනවා සම්මා දිට්ඨියට පත් වෙච්ච ආර්ය ශාවකයාට සක්කාය නිරෝධයක. එතන මේ පද හොඳට කියවල සීනුවෙන් කියවන්න සක්කාය දිට්ඨි ප්‍රහාණයට මේ සක්කාය නිරෝධය. සක්කාය කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨි ප්‍රහාණය වෙච්ච ආර්ය ශාවකයාට කාමරාග පටික තුනේ කරලා සකදාගාමි අනාගාමි යරියත් වීම සඳහා අන්නේතර චේතෝ විමුක්තිය පාවිච්චි කරන්න පුළුවන් කියලාම අනේ අඟුත්නික හැයේ මේ සූත්‍රු තියෙනවා. ඊවත් එක්ක අරගෙන වෙලාව කොහොමද තියෙක විස්තර කළ දෙන්න සූත්‍රයේ සූත්‍ර දාලා එහෙනම් මේ වෙලා තියෙන්නේ ආර්යත් මේ වටා විමුක්තායත සූත්‍ර දින විදියට පටවි කසිනේ මේක නිසා තමයි ධාන විභංගයේ පටවි ආපෝ තේජෝ වායෝ ඔක්කොම කසින විසර කරලා තියෙනවා. ඇයි මේ ත්‍රිපිටකේ අභිධාන පිටකේ මේ කසින විසර කරලා තියෙන්නේ? ආර්යයන්ටත් කසින වඩන්න පුළුවන්. ඇයි හේතුව මේ කියන්නේ? අපි මේ සංසාර ගමනේ ආපු ගමනේදී වැඩිපුර මොනවද වඩලා ඇත්තේ? අනාර්ය නාන ආර්ය දෙහැ මෙච්චර කලක් පුහුණු කළ දෙන අනාර්ය දැහැන්නම්
ඔහුට සමහරවිට මේ මාර්ගයේ ලේසි වෙයි අර ලෝකෝත්තර දැහැන්කට වඩා. දැන් මම මේ මේක වඩවන්න පටන් ගත්තේ නැහැ තව ටික දවසක් බලලා ඔය දැහැන් නොවැරෙන කට්ටිය ඇතුලේ ඉන්න ඕන කට්ටියක් ලෞකික මේ 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 පටවි ආපෝ තීජෝ වායෝ වලින් වඩලා යන කට්ටියක් ඉන්න ඕන. ඒතර ඊළඟ ට්‍රයල් එකක් විදිහට බුදුමාන කරන්න පුළුවන්. මොකද මේ වඩවන්න මම ඕනේ නැහැ ඇත්තටම. දැන් මේ වගේ දැහැන් වඩන්න එකම එක සාමින් වහන්සේ කෙනෙක් ඉන්න මේ දිගින්කට යන ධම්මජීව හාමුදුරුවෝ කියලා කල්යාණ යෝගාසන සංස්ථාවේ. දැන් ඒ උන්වහන්සේ මේ ලෝකේ පුරාම මේ කර්මස්ථාන වල භාවනා කරන හැබැයි වඩන්නේ වායෝ කසින භාවනාව. ඒතරේ වායෝ කසින භාවනාව වන්න කෙනෙක් අල්ලගෙන හුලන් රැලි භාවනාව තිය ලෞකික ආනාපාන සතිය. හැබැයි එතන එකක් තියෙන එතන ගිහිල්ලා කියන්න කියලා මේ ලෝකෝත්තර කතා හැම කියන්න බෑ නිකන් ගුටි කාලෙ ඉන්න වෙනවා. ඒක නිසා අරගෙන තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩේ කරලා ධම්මජීව හාමුදුරුවෝ යන තැනක් බලලා මෙන්න මේ පටවි ආපෝතේ ජෝය කසිනවන විදිහ උන්වහන්සේ දන්න උන්වහන්සේ වඩවන. දැන් ඔබලා ලෝකෝත්තර සම්මාදිටිය දීලා තියෙනවා. දැන් ලෝකෝත්තර සම්මාදිටිය දීලා තියෙනවා ආශ්‍රාදනච්ච දුක්ඛයද දන්නවා මේක ඔක්කොම තේරෙන දහම් දන්නවා. එතන ඒ ගිහිල්ලා කිසිම කෙනෙකුට බල කියන්නේ යන්න එපා. මුටි කාලෙ ඉන්න වෙනවා. ඒක නිසා එතන ගිහිල්ලා තමන්ගේ වැඩේ කර ෂේප් එකේ මාරුලා ආව නම් මෙන්න මේ දැහැන වඩා ගන්න පුළුවන්. ඔය ලෝකේ පුරාම උන්වහන්සේ ගන්නවා කැනඩාවේ කරනවා ඔස්ට්‍රේලියාවක නිව්සීලන්ත කරනවා මේ මම කරන හැමතැනම වගේ උන්වහන්සේ වැඩ සටහන් කරනවා. මම මේ වහරක හාමුදුරුවන්ගේ බණ අහගෙන කලින් මමත් වඩවඩටි ඒක විතරයි. මොකද දැන්ට ලංකාවේ තියෙන සංස්ථා වලින් අඩුම ගානේ මේ මගක් වඩන්න try කරන කට්ටියක් ඉන්නේ එතන විතරයි. කල්යාණ යෝගාසම සංස්ථාවේ ධම්මජීව හාමුදුරුවෝ අන් උන්වහන්සේගේ ඒ භාවනාවට සහ සම්බන්ධලා. මොකද මේක කර කර ඉන්න ගත්තේ මේ වෙලාවක් නැති වුණොත් සෑහෙන කරදරයි. උන්වහන්සේ මේව ගානට විසර කර දීලා ඒ මග වඩන්න මේ ලෝකෝත්තර සම්මාදිටිය. වැටේනවනේ? වැටේනවා. එහෙමයි. ඔය විතර කතා කරන වෙන්නේ නැහැ. සමවාද නැහැ නේද කොහොමත් ඉතින් ඒක තම බය වෙන දේකුත් නැහැ. සමවාද වහගෙන වැඩේ කරන්න තියෙනවා. වන්නේ කව. කතා කරලා තේරිය දානවා. ඔය කතා ඉලින් දාන්න ඒක නේද වාචා නිසා හොඳයි. නෑ 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 අපි ආර්යෝ දැන් ඔතන ගිහිල්ලා අපි ආර්ය ධර්ම දන්නවා කියලා ඔහොම ගිහිල්ලා කුටි කාලේ නැතුව හිමි ෂේප් එකේ තමන් වැඩේ කරන් ආවනා. එහෙනම් මතක තියාගන්න ආර්යෝ කියන ආර්යෝත් මේව වඩන. මෙතින් ආර්යෝ මෙතින් ආර්යෝ යමක් හේතු කොටගෙන ඔහු උපේක්ෂා සඳ විහරණයකද ඇත්තේවදයි පවසද්ද ඒ පටවිකස සංඛ්‍යාත තුතිකද පොදා විසි නා ආර්යෝත් මෙහෙම වෙතෙනවා. ඇටේනවනේ ඇටේනවා. දැන් මොකද අවසාන නිගමනය මොකද්ද අපි? ලෝකෝත්තර සතර දැහැනේම සම්මා වාචා ඇත. පංචාංගික මාර්ගයෙන් සම්මා වාචා නැති ලෞකික දැහැන් ඇත. ලෞකික දැහැන් ඇත. يعني මෙහෙමවත් තියෙනවා මෙහෙමවත් තියෙනවා වර්ග දෙක පටලවා ගන්න නැතුව. දැන් මේ පටලවා ගැනීම 1 2 3 4 කරාම ඇත මේ 6 වෙනි එක 7 වෙනි එක හරි වෙනවා. මෙන්න මේකත් පටලවා ගන්න තුව කරගත්තා නම් එතන එකක් තමයි මේ වගේ වෙලාවට එක්ක ලෝකෝත්තර දැහැ සමාපතිය ගන්න පුළුවන්. මොකද බණ අහලා සම්මාදිට්ඨිය පත් වෙච්ච කට්ටිය නම් සම්මාදේ පත් වෙලා නම් සමාපතිය ගන්න එක නැත්තම් ලෞකික දැහැනක් වෙලා. මේ ඉතින් පස්සේ දැන් ඉවර වෙයි. මේ ත්‍රිපිටකෙදි කියවන මේ සූත්‍ර කාණ්ඩ අරගෙන පුංචි පිටු 57 කියවන තියෙන්නේ. ධම්මසංගණේ ප්‍රකරණේ 26 වෙනි පිටුවේ ඉඳලා 150 ගණන් විතර පිටු ගන්න කියව ගන්න ඇති. අවික කියවල මැප්පර් ගන්න 3 4 වතාවක් කියලා මැප්පර් ගන්න වෙනවා. මැප්පර් ගත්තම හරියනවා.